අයිබෝන් හෙට රට අනාත තියෙන රූපාණීය විශේෂ සාකච්ඡාවක් දවසේ ආරම්භ කරන්නයි අපේ මේ සූදානම. අද විශේෂ දිනයක් 2000 සමරන දිනය ආද. මදන අපේ හෙට රට අනාත අපේ වැඩසටහන බොහොම විශේෂ දිනවලදී තමයි බොහෝ විට බ්‍රහස්පතින්දා රාත්‍රියේ දෙන්නේ. අද නිදහස් දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපි වගේ සමාජයන් සොයා යා යුතු නිදහසක් ගැන, විශේෂයෙන් මේ සයිබ අවකාශයේ තොරතුරු තාක්ෂණයත් එක්ක අපි කොහොමද ඉදිරියට යන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ ලබාගත්තු නිදහස වඩාත් කොහොමද අපි මේ අලුත් තාක්ෂණයත් එක්ක අර්ථවත් කරගන්නේ. ටිකක් වෙනස් විදියක මාතෘකාවක්. හැබැයි මේ සාකච්ඡාව අහගෙන ඉන්න අපව විශ්වාස කරන්න, අප විශ්වාස කරන ඔබට ඒ ඕනකම ඇති වේවි. අද මේ සාකච්ඡාව අහගෙන ඉන්නකොට ඔබ වැඩිහිටියෙක් නම් කොහෙටද ඔබේ දරුවව යොමු කරන්න ඕන, ඔබ අධ්‍යාපනයේ හදාරන ශිෂ්‍යයෙක් නම්, ඒ වගේම ඔබ තරුණයෙක් නම් මේ අලුත් තාක්ෂණයත් එක්ක අපි කොහෙටද යන්න ඕන, අපි ඇත්තටම ඉන්න තැන මොකක්ද, මෙන්න මේ වගේ දේවල් ගැන අපි බලාපොරොත්තු වෙනවා අද මේ සාකච්ඡා සභාව තුළ හොඳ සංවාදයක් ගොඩනගන්න. ආරාධනා කරනවා ආරම්භයේ සිට අවසානය දක්වා බලන්න අද හෙට රට යන අත. ඇත්තටම හෙට රට යන අත පිළිබඳව අද දවසේ අපේ මේ සාකච්ඡාව. අදත් අපේ මේ සාකච්ඡාවට අපි තාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා අපේ ගරු සභාපතිතුමාව, TNL සභාපති ශාන් වික්‍රමසිංහ මහත්මාව, අයිබෝන් සභාපතිතුමනි. ඒ වගේම අපේ TNL අධ්‍යක්ෂ නීතිඥ සුදත් ජයසුන්දර මහත්මයාත් අදත් ඉන්නවා අපිත් එක්ක. නීතිඥතුමනි, අයිබෝන් කියලා පිළිගන්නවා. අද දවසේ අපේ විශේෂිත ආරාධිතයන් දෙදෙනා අපි තාමත්ම ගෞරවයෙන් අපේ සාකච්ඡාවට පිළිගන්නවා. ඩිජිටල් අලවිකරණ උපදේශක, ඒ වගේම ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල ප්‍රශස්තිකරණ ඉංජිනේරු පුලස්ති වනිආරච්චි මහත්මයාව, අයිබෝන් කියලා පිළිගන්නවා. ඒ වගේම අපි ආරාධනා කර දවසේ අපේ මේ විශේෂ සාකච්ඡාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පුලස්ති ගුණවර්ධන මහතාටත් ඔබතුමාවත් අයිබෝන් කියලා පිළිගන්නවා. පුලස්තිලා දෙන්නෙක් බොහෝ දේවල් කතා කළ හැකි, කතා කළ යුතු දෙදෙනෙක් අද දවසේ අපි ආරාධනා කරේ අපේ සාකච්ඡාවට. අපේ ගරු සභාපතිතුමාගේ විෂය මේ. මං හිතන්නේ බොහෝ දේවල් අපිට කතා කරන්න පුළුවන් අද දවසේ. බොහොම ආසන්න දෙයක්, අපි හැමෝටම ආසන්න කරගත යුතු දෙයක් අපි හැමෝටම. සභාපතිතුමනි, මං කැමති ඔබතුමාගේ මද අපේ සාකච්ඡාව ආරම්භ කරන්න. අපේ අද මාතෘකාව ටිකක් විශේෂ මාතෘකාවක්, වෙනම මාතෘකාවක්. හැබැයි අපි නිදහස් දවස අපි අමතක කරනවා. හැබැයි අද උදේ ඉඳන්ම ගොඩක් නිදහස ගැන හැමෝම කතා කරනවා. අපි මොන වගේ තැනකින්ද අපේ සාකච්ඡාව පටන් ගන්න ඕන? දැන් නිදහස අවුරුදු 73ක්. අපි බලාපොරොත්තු වෙන දේ තාම අපිට ළඟා කරගන්න පුළුවන් වුණාද? ඇත්තටම සබාවෙත්තු නැත. තනි සාකෙලි මොචනේක අනික් එක අපි කතා කරන්නේ කොරෝනා ගැනද, තාක්ෂණය ගැනද, මොකක් ගැනද? මේ ඔක්කොම හැබැයි එකට එකතු වෙච්ච දේවල් නේ සබාවෙත්තු. දැන් ඉස්කෝල ළමයි යනවා. ළමයින්ට ඉස්කෝල නැත්නම් ඩේටා පාවිච්චි කරනවා. ඩේටා නැහැ. ඒ ගැන ජංගම දුරකථන සේවාල් මොනවද කරන්නේ? අපි අහමු. ඩාලර් සමාගම් තියෙන, මොබිටෙල් තියෙන, හච් තියෙනවා, එයාටෙල් තියෙන, ඔක්කොම තියෙනවා. දැන් කට්ටියට 4G කරන්න සිරිසේන මහත්තයා දෙදුන්නලු, අරය දුන්නලු, මෙයා දුන්නලු. නමුත් තියෙන කට්ටියගේ සිග්නල් බහලා. මේ ඩාටාවර එකක් තියෙනවා. මේ සා සිග්නල් බහලා. තව කට්ටියක තියෙන මේ ළඟ පන්සලේ. ඒත් බහලා. මුකුත් කරන්නේ නැහැ. ඉතින් සිග්නල් අපේ ජංගම දුරකථනේ බහිනවා නම් ඩේටා වලින් කොච්චර වෙහෙලද? බල බලපු තැන ටවර් නම් තියෙනවා. හැබැයි නේ සර්. ඒවා තියෙනවා. අනන් තියෙන ටවර් වලට දෙලක්ෂ ගණක් අය කරනවා TRC එකේ. වැඩක් නැහැ. කොච්චරයි කියලා. සමහර ගිරාඳු කෝට් එහෙම ටවර් වලට යන්න ජංගම ඒක වැඩ කරන සිකියුරිටි කාර්යයට යන්න ටොයිලට් එකක් නැහැ. ඉතින් මෙයා එන්නේ වෙන ගෙදරක. ඉතින් එහෙම මිනිසුන් බලා ගන්නම මේගොල්ලෝ මොනවද කරන්නේ? දැන් පොල් ගහලා ඊයේ ඇවිදින් ගැලවිලා ජංගම දුරකථනයේ CDM එක. ඇන්ටනා. මම අහ මොකද කියලා. නෑ 5G ආවොත් අපි පස්සේ CDM එක කරමු. දැනට අපි ගලවනවා මොකද වැඩක් නැති හින්දා. කියලා දවස් දෙකක් ඇවිදින් එක දවස වාහනේ කැල්ල කියලා අරක මේක කළා ගියා. දැන් 5G කරන්නේ කවුද? 5G කරන්න මිනිසුන් තියෙනවා. 4G කැටියක් 2G වත් නැහැ දෙනියයි. ජොම් වල පැත්තේ. මොනවද කරන්නේ? ඒ තාක්ෂණ දැන මහත්තුරුකින් අපි අහන. අනිවාර්ය මහන්න ගොඩක් දේවල් දෙනවා. මට බලට කියන්නත් ගොඩක් දේවල් ඇති අද දවසේ. ඇත්තටම මේ මම අපි මෙච්චර දවස්
කතා කරපු ප්‍රශ්නට උත්තර ටිකක් ඇත්තටම අහගන්න ඕනේ සෞද. ගස්සුල් වෙනක ඉන්නවනේ පාඩම් කරන් ගස්සුල් නැක ගියන් පස්සේ අම්මා. මම නම් ඔය ඉස්සර කරපු ඔය එහෙම SLT තාක්ෂණය දැන් කරන්නේ නැහැ. කරන්න බෑ. 12 වෙනකොට ඉවරයි. ආ නෑ ඒ දවස්වල නිමඩස් මිනිස්සු පාටි කරන ජංගම. මේ ඉන්ටර්නෙට් එකෙන් ස්ට්‍රීම් කරන්නේ වගේ. අහුවම උත්තර නම් ඒ වගේ උත්තර තියෙනවා. ඕන තරම් උත්තර තියෙනවා. උත්තරෙත් නෑ ඉන්නේ දවස් 3කට පස්සේ ඒක පොයත් ඉවරයි. ඊළඟ පොහේ පටන් අරගෙන හොඳයි අපි මේ සියල්ල කතා කරමු අද දවස් ඔබටත් විවිධ ප්‍රශ්න පැන නැගි මේ සාකච්ඡාව යනකොට අපිටනේ අපි ඊමේල් මාර්ග ඔස්සේ හරිය අපේ ඒ අපේ ප්‍රශ්නත් ලබාගෙන අපි කතා කරන්න උත්සාහ කරමු මේ හැම දෙයක් ගැනම. ඒ අද අපේ නිශ්චිත මාතෘකාවට මෙතන සිට ආවොතින් අපිට කතා කළ යුතු කාරණා ගණනාවක් තියෙනවා. මම කැමති අපේ පුලස්ති වන්නියාරච්චි මහත්මයාගෙන් පටන් ගන්න මුලින්ම. දැන් වචන ගොඩක් තියෙනවානේ. IT තොරතුරු සාක්ෂණයේ ડિජිටල් වගේ කතන්දර ගොඩක්. අපිට වඩා මුල ඉඳන් චුට්ටක් පැහැදිලි කරගමුකෝ. මොකක්ද මේ තොරතුරු තාක්ෂණය කියන්නේ? සහ මේ අපි ඉන්න තැන මොකක්ද? ලෝකයේ තියෙන තැන මොකක්ද? අපි ඉන්න තැන මොකක්ද? අන්න ඒ ටික පොඩ්ඩක් මුලින් පැහැදිලි කරගෙන අපි එතන ඉඳන් යමු ඉස්සරහට. චාමික මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා අපේ TNL ආයතනයේ සභාපති ශාන් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු TNL කාර්ය මණ්ඩලයට ලංකාවේ දැවැන්තම තාක්ෂණයක් වෙච්ච තොරතුරු සංවේදන තාක්ෂණය පිළිබඳ කතා කරන්න අපිට අවස්ථාව ලබා දීම පිළිබඳව. ඉතින් ඔබේ ප්‍රශ්නෙට මුලින්ම අපි යමු උනොත් ලංකාව ගත්තොත් එහෙම දැන් දිනෙන් දින මේ ඩිජිටල්කරණය සහ ඩිජිටල් තාක්ෂණය ගැන කතා කරනවා. ඉතින් විශේෂයෙන්ම ඩිජිටල් කියන නම ඉංග්‍රීසියෙන් අපි කතා කරාට මේක ආංකිත කියලා තමයි අපි සිංහලෙන් හරියට විග්‍රහ කරොත් කරන්නේ. ඉතින් ගොඩක් වෙලාවට සමහර අය අර්ථ දක්වනවා මේක ඇංගිලි වලින් කරන්න යන දේවල් විදිහට. හැබැයි ඊට එහා ගිය දෙයක් තියෙනවා මේක ඇතුලේ. මේ තාක්ෂණය සහ අපි කියන්නේ ones and zeros එක එක අහුවෙලා මේ පරිගණක තාක්ෂණය මීට අවුරුදු ගාණකට කලින් ලෝකෙට හඳුන්වලා දීලා විශේෂයෙන් Microsoft ආයතනය දැවැන්ත මෙහෙවරක් කරලා තිනා 1975 තමයි මේ තාක්ෂණය මුලින්ම පටන් ගෙන තියෙන්නේ ආයතනයක් විදිහට Microsoft ආයතනේ. ඊළඟට Apple ආයතනේ මේ ආයතන වලින් කරපු ඒ දෘඩකාංග ඒ වගේ මුදුකාංග අපේ රටට එනවා මේ බහුගිය දශකයේ වගේ කාලයක් තුළ විශාල පිරිසක් ඒ වෙනුවෙන් තාක්ෂණවේදීන් නිර්මාණය වෙමින් පවතින. එතකොට දැන් රටට රට ගත්තොත් එහෙම එක වර්ෂයකට 14,000ක් පමණ අපි තොරතුරු තාක්ෂණ ශිල්පීන් මේ පද්ධතියට එකතු වෙනවා. ඉතින් ලංකාව ලෝකෙත් අතර බැලුවොත් එහෙම බිලියන 7ක් පමණ තියෙන ජනගහනයක් එක්ක දැන් ලංකාවේ අපේ තොරතුරු තාක්ෂණය ගත්තොත් එහෙම අපේ ඉන්න ජනගහනයත් එක්ක සාමාන්‍යයෙන් ගිය වර්ෂයේ ඒ කියන්නේ 2020 වර්ෂයේ සංඛ්‍යාලේඛන අනුව ජනවාරි මාසයේ අන්තර්ජාල භාවිතය කරනවා මිලියන 10.1ක් ඒ කියන්නේ කෝටි 1 දශලක්ෂයක් අන්තර්ජාල පහසුකම් ලබාගෙන තියෙනවා. හැබැයි දැන් පහුගිය වර්ෂයේ අපි බැලුවොත් එහෙම COVID-19 වසංගතය එනවා. ඉතින් ඒ වසංගත තත්ත්වයත් එක්ක අධ්‍යාපන රටාව සහ ආයතනික සේවක ඒ රටාවන් සියල්ල සමහර විට සමහර ආයතන පෞද්ගලික ආයතන රජයේ ආයතන ගෙවල් වල ඉඳලා work from home කියන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. එතකොට මේගොල්ලෝ තවත් අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම වැඩි වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් වසරකට ලංකාවේ අන්තර්ජාල භාවිතය ලක්ෂ 10කින් පමණ තමයි වැඩි වෙන්නේ. එතකොට අපි මේ වර්ෂයේ හරියට ගණනය කිරීමක් කරලා නැහැ. අනුමාන කරොත් එහෙම මේක මිලියන 2යි 3යි අතර ප්‍රමාණයකින් වැඩි වෙන්න පුළුවන්. මොකද අර කොවිඩ් ව්‍යසන තත්ත්වයත් එක්ක භාවිතාව වැඩි වෙලා ජනතාව මේ වෙනුවෙන් උනන්දු වෙච්ච එක. ඒ කියන්නේ ඒක හොඳ තත්ත්වයක්ද නැත්නම් ඒක මධ්‍යම තත්ත්වයක් නැත්නම් ඒක දුර්වල තත්ත්වයක්ද? මේක සාමාන්‍ය හොඳ තත්ත්වයක්. ඒ කියන්නේ අන්තර්ජාල භාවිතයක් කරන්න රටක් යොමු වෙනවා කියන එක ගොඩක් හොඳයි. මොකද ඇත්තටම අධ්‍යාපන ශිෂ්‍යයන් අපි යොමු වීම ප්‍රමාණවත් කියලාද? ප්‍රමාණවත් මදි කියලා අන්තර්ජාලයට ප්‍රවේශය සඳහා නෑ. දැන් මෙතෙන්දී ප්‍රශ්නයක් එනවා. දැන් අපි තාක්ෂණය ගත්තොත් එහෙම 4G එහෙම නැත්නම් 5G තාක්ෂණය ගැන කතා කරාට අපි ගම්මට්ටමට ගිහිල්ලා බැලුවොත් එහෙම සමහර විට මේ අන්තර්ජාල සම්බන්ධතාවය පවා ලබා ගන්න බැරි දුෂ්කර පළාත් තියෙනවා. එතකොට ඒ සඳහා මට වැඩි අපේ සභාපතිතුමා දන්නවා ඇති මේ ටවර්
टवर हरियट मे स्थापनी कलने मे निशा दर्वंट जनगा अभी दिमापियान कैसे हो अमार वेदांकल तमंट जंगम दुराकथनयाक हेमनता टैब्यांत्रयाक हेमनता लैपटॉप यांत्रयाक लबा दूना ओंट अंतर्जाल पहासुगान लबा देना आयतने ये सेवा लबागन बैरीना एक फल प्रयोजनयाक नैति वेनो ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම පෞගේ කාලේ මම දකිනවා මේ 4G එහෙම නැත්නම් අන්තර්ජාල ලබා දෙන ආයතන වලින් ලබා දෙන මේ අන්තර්ජාල සේවයේ යම්කිසි ගුණාත්මක භාවයේ අඩුවක් තියෙනවා. ඒ කියන්නේ අපි කියන අප්ලෝඩින් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක මේ පවා වැටීමක් තියෙනවා යම් අවස්ථාවල. හැබැයි අපි ගත්තොත් එහෙම මාසෙ අන්තිමට බිල ගෙවන ඉතින් මේ ගැන මෙහෙත් වෙනා වෙලාවට ඉතින් මේවා හරියට නියාමනය කරන්නේ කොතනින්ද කියන ගැටලුවක් ලංකාවේ තියෙනවා. හැබැයි තාක්ෂණය පැත්තෙන් ගත්තොත් එහෙම දක්ෂ නිර්මාණ ශිල්පීන් ඉංජිනේරුවරුන් ඊළඟට එතනින් පහළට ඉන්න ශිල්පීය දක්ෂතාවයේ තියෙන තාක්ෂණය භාවිතා කරන්න කැමැත්තෙන් ඉන්න විශේෂයෙන් තරුණ පිරිස් දැන් වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි ගත්තොත් එහෙම විශේෂයෙන් දැන් ගොඩක් කාලවලට අපි භාවිතා කරන වචනයක් තමයි සහස්රක පරපුර කියලා. ඒ කියන්නේ 1990ට පස්සේ ඉපදිච්ච කට්ටිය අපි කියනවා මිලේනියස්ලා කියලා. මේ මිලේනියස්ලා ඇත්තටම ඉන්නේ තාක්ෂණයත් එක්ක. ඒගොල්ලෝ බැලුවොත් එහෙම Facebook එකේ, Instagram එකේ, ඔය WhatsApp එකේ ඔය දේවල් කරගමන් තමයි ඉන්නේ. හැබැයි ඒක ඇත්තටම හොඳයි. තාක්ෂණේ භාවිතා කරන්නට නව පරපුර වගේම අපේ වැඩිහිටි පරම්පරාවත් යොමු වීම ගොඩක් හොඳ තත්ත්වයක් රටක් විදියට. හැබැයි මේ ධනාත්මක පැත්තට යොමු වෙනවද කියන එක අපි නැවත සාකච්ඡා කිරීමට අවශ්‍ය කරුණක් වෙනවා. එතනින් අපි ආචාර්යතුමාට යොමු වුණොත් අපේ ආචාර්ය පුලස්ත්‍රි ගුණවර්ධන අපානි දැන් අර මෙතුමා නවත්තපු තැනින් අපි කොහොමද ඉස්සරහට අරන් යන්නේ? දැන් ප්‍රවේශයක් විදියට අපේ සැලකිය යුතු ප්‍රතිශතයක් මේ අන්තර්ජාලය සමග සම්බන්ධ වීම ඌවණාවක වර්තමානයේ වරු විශේෂයෙන්ම අපේ අලුත් පරම්පරාව මේ කාරණත් එක්ක ඉන්න. හැබැයි අපිට තියෙන පහසුකම් කියන කාරණය සම්බන්ධයෙන් මේකට ප්‍රවිෂ්ඨ වීමට අපේ තියෙන ඉඩ කියන තැන සම්බන්ධයෙන් කිසියම් ගැටලු සාගතත්වයක් තියෙන බව බැලූ බැලමට අපිට පේනවා. ලෝකේ මොන වගේ තැනකද ඉන්නේ, අපි මොන වගේ තැනකද ඉන්නේ, කොහොමද මේ දේවල් නියාමනය වෙන්නේ, මේක වෙන්න ඕන කොහොමද? හොඳ මෙතන නවත්තපු තැනින් උතුම ඉස්සරහට අරගෙන. ඔව් දැන් මෙතුමා කියන විදිහට ගත්තත් අපි හැමෝම දන්නවා 2010 ලොකු ලීප් එකක් තියෙන මේ IT සහ තාක්ෂණයත් එක්ක. නමුත් අපි ඉන්නේ ලෝකෙට වඩා සෑහෙන පිටිපස්සෙක. මෙතන ප්‍රශ්නේ තියෙන දැනුම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාව තුල දැනුම තියෙනවා. නමුත් අපි ඒවා යොදා ගන්නෑ. කුමන ආණ්ඩුවක් ආවත් මේවා ප්‍රතිපත්ති විදියට යන්නේ නැහැ. ඒකයි ප්‍රධාන දේ. අනිත් දේ තමයි දැන් අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තම ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳන් මේ IT නැත්නම් කම්පියුටර් දැනුම විෂය අපි භාවිතා වෙන්නේ මේ කොළඹ 7 සහ මේ තදාසන ප්‍රදේශය. එහෙම නැත්නම් ගාල්ල හොනුවර මේ ප්‍රධාන නගර විතරයි. එතන ඔබට ගිහිල්ලා ගත්තම මේ ග්‍රාමීය ප්‍රදේශ. ග්‍රාමීය ප්‍රදේශවල හුඟක් කාලට ටැප් යන්ත්‍රයක්වත් නැහැ. එහෙම නැත්නම් පරිගණක යන්ත්‍රයක්වත් නැහැ භාවිතා කරන්න. උගන්නන්න. නමුත් විෂයන් වල තියෙනවා. ඒ වගේම උගන්න නිසි ගුරුවරුත් නැහැ. දැන් විශ්වවිද්‍යාලයට එන ළමයි ඉගෙන ගන්න. ආවට ඒක මේ සබ්ජෙක්ට් එක සම්බන්ධ විෂය සම්බන්ධව දැනුම ලබා ගන්න විශ්වවිද්‍යාලෙදී. ස්කෝල් දෙන්නේ මේ වගේ ගැටලු ටිකක් තියෙනවා. විෂයක් අපි ළමයා අතට යවන්නේ ඉස්සල්ලා ළමයට උගන්වන්නේ ඉස්සල්ලා මේවා පාවිච්චි කරන්න කොහොමද කියලා එම උගන්වන්න ඕනේ. ළමයා අතට යන්නේ නැතුව කොහොමද අපි හතක් දිනු කරන්න මේ සබ්ජෙක්ට් එක යවන්නේ. ඒකද මේ ජාමගතද මේ දෙපලකින් අහන්නත් ඇති. දැන් මෙහි තියෙනවනේ ICT එකෙම තියෙනවනේ. දැන් ඒකේ ක්‍රියාකාරීත්වය මොකද්ද? දැන් අද වෙනකොට අපි දකින්න එක පාටම ඔක නැග්ගා. ඊට පස්සේ ගිය කාලෙත් පොඩ්ඩක් ඇල්මැරිච්ච ස්වභාවයක් තිබ්බා. දැන් වෙනකොට ඕක මොනව වෙනවද? ඒක නැති මිනිස්සු ඔය කියන්නේ මේක හන් සම්බන්ධව අවබෝධයක් නැති මිනිස්සු ඉන්නවා කියන එක තමයි කියන්නේ. ඉතින් මේ අපේ පුලස්සේ දෙපලෙන් කාටහරි කියන්න පුළුවන් නම් ඔබතුමාලාට පොඩ්ඩක් අන්නේ සම්බන්ධයෙන් මට කියන්න පුළුවන් නම් ICT කියන එක ශ්‍රී ලංකා තොරතුරු සංවේදන ආයතනය කියන එක ස්ථාපිත කරේ රටේ තොරතුරු තාක්ෂණය වර්ධනය කිරීම සඳහානේ.
නමුත් මේක කාලෙන් කාලට දේශපාලඥයන්ගේ තමන්ගේ හිතවතුන්ගේ ප්‍රධාන තනතුරු දෙන ආයතනයක් බවට පත් වෙලා තියෙනවානේ ඊට අමතරව කියන්නේ ඒකෙන් මොන වගේ දෙයක් එකතු කරන්න හැදුවේ ඒ ප්ලස් මේ ICT එකෙන් ඇත්තටම මොකක්ද මේ රාජ්‍ය වෙන්නේ මේකේ ඒ කියන්නේ ගවර්න්මන්ට් එකේ ඒ කියන්නේ රාජ්‍ය අංශයේ තියෙන තොරතුරු තාක්ෂණය සම්බන්ධ අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම වෙබ් අඩවියක් හදනවා කියන්නකෝ අමාත්‍යාංශයකට ඒ අමාත්‍යාංශයේ වෙබ් අඩවියක් හදනකොට ඒ අමාත්‍යාංශයෙන් එන ඒ ඉල්ලීම තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ආයතනය හරහා ඉටු කරලා දෙනවා ඒ අමාත්‍යාංශයට ඒ තාක්ෂණය ලබා දෙන ක්‍රමවේදය පවත්වාගෙන යන්න. නමුත් මෙතෙන්දි ප්‍රශ්නේ වෙන්නේ මේ තාක්ෂණය දන්න අය නෙවෙයි මෙතෙන්ට එන්නේ. මේකේ ඇත්තටම බැලුවොත් එහෙම පෞගේ ඉතිහාසය තුල වැඩි පිරිසක් තාක්ෂණය දන්න අය තියෙනවා. නමුත් වැඩි පිරිසක් ඉන්නේ තාක්ෂණය නොදන්න. ඒ කියන්නේ අඩුම මූලික උපාධියක්වත් නැති කට්ටිය බඳවගෙන තියෙනවා මේ තොරතුරු තාක්ෂණ ආයතනෙට. ඒ හේතුව මොකක්ද ඒකට? හේතුවට වෙසේ. කියාවක් කළාද නිකන් මේ පඩි දීලා නිකන් කාට හරි රැකියාවක් දෙන්නද ඔය හදන්නේ? නැත්නම් ඇත්තටම රට වෙනුවෙන් කැපල රටක් ඒක අර ඒ කියන්නේ කාලෙන් කාලෙට දැන් ඔබට මම කලින් කිව්වේ අර Microsoft ආයතනය ගැන. එතකොට ඒගොල්ලන්ට හොඳ මෙහෙයුම් පද්ධතියක් දෙන්න 1975 ආරම්භ කරපු ආයතනය හොඳ මෙහෙයුම් පද්ධතියක් දෙන්න යනවා 98 වර්ෂයේ තමයි ඔවුන්ගේ මේ මෙහෙයුම් පද්ධතිය එන්නේ Windows 98 කියන එක. ඒක තමයි ඒක මේ කාලාන්තරයක් තිස්සේ ක්‍රියාත්මක වෙච්ච මේ ව්‍යාපෘතියක ප්‍රතිඵල පටන් ගත්ත. දැන් අපි ප්‍රතිඵල. නමුත් අපේ ලංකාවේ වෙලා තියෙන්නේ අවුරුදු 5ක කෙටි කාලයකට මේ තාක්ෂණ ආයතන වලට තොරතුරු තාක්ෂණ ආයතන විතර නෙවෙයි අනිත් පරිගණක ආයතන වලට අපි කට්ටිය අර විදිහට දාන්න ගියාම වෙන ගැටලුව තමයි මේක දීර්ඝකාලීනව වැඩසටහන් ක්‍රියාත්මක වීමක් නැහැ. අනිත් ඒ තමයි මහත්තයෝ මේ අපි රිසර්ච් එකක් කරන්න ඕන මොකක් හරි software එකක් අපි හරි මුදු කාන්දියක් නිෂ්පාදනය කරන්න. ඒ සම්බන්ධ අපි රිසර්ච් එකක් කරන්න. අපි මේ ලබා දෙන කාටද කියන එක. කවුද අපි output එක? කළා දැන් ඔබතුමා මේකට කාලයක් යනවා. දැන් Windows එක ගත්තත් දැන් මෙතුමාගේ වාදී 98 තමයි ඒක සාර්ථක වෙන්නේ. නමුත් අපි ආපහු බලනකොට මේක වක්මානුත් එක බලනකොට 2000 දී ඒකල ෆේල් වෙනවා. ආපහු Windows 7 එකේදී ආපහු ෆේල් වෙනවා Windows 10 එකක්. 8 එකේ 8 කරා. මරින් මර ෆේල් වෙවි යන්නේ. නමුත් මේ විදිහට මේ අවුරුදු 5 අවුරුද්දේ වෙනස් කරන දියා මොකද වෙන්නේ? නිලධාරීන් කොහොමද මේක වෙලා තියෙන්නේ කොවිඩ් වැක්සින් එකේ අතුරු ආබාධ තියෙනවා කිද 2000 ෆේල් වෙනවා දැන් මෙතන තියෙන ඔබතුමාල් කියන්නේ එහෙම නෙමෙයි දැන් කියමු පෙර රජය ඒගොල්ලෝගේ සනස්ව තියෙන අවුරුදු 5කට ඊළඟට 5කට නැතුව අර දීර්ඝ කාලීනව අවුරුදු 50ක් ඉලක්ක කරලා කරන වැඩේ මෙතන නැහැ කියන එක කියන්නේ නේ ඔව් ඒක තමයි මම කිව්වේ මේක අපි කරනවා නම් කරන්න ඕනේ දීර්ඝ කාලීන අපි කවදාවත් මෙතන රිසර්ච් එකක් කරලා බලන්නේ මේක අවුට්පුට් එක කවුද කියන එක ඒ කියන්නේ ඔබතුමාල කියන්නේ අවුරු මේ ඒ ආණ්ඩු මාරු වීමත් සමගම මේ නිලධාරීන්වත් මාරු වෙනවා. ඒකට තියෙන ඉලක්කයන්වත් මාරු වෙනවා. හැමදේම වෙනස් වෙනවා. ඒකට ආපස්සට යෑමක් කියන එක කියන්නේ. එහෙමද? දැන් එතෙන්දී කෝප් කමිටුව තියෙනවානේ. දැන් මේකේ හොඳම උදාහරණනේ 2019 කෝප් කමිටු වාර්තාව. මේ වාර්තාවට අනුව ඊ විශ්‍රාම වැටු පද්ධතියක් හදන්න යෝජනා වෙනවා 2010-13 කාලය ඇතුළත. ඒකට මේ ව්‍යාපෘතිය නවතිනවා 2013 නොවැම්බර් 1 වෙද්දී. එතකොට මේකෙදි රජයේ විසින් වියදම් කරලා තියෙනවා රුපියල් මිලියන 278.54ක මුදලක්. එතකොට මේ කාගේ සල්ලිද? ලොකු ගැටලුව ජනතාවගේ සල්ලි. එතකොට මේවා ඇයි අසාර්ථක වෙන්න හේතුව? ඒක දැන් අසාර්ථකයි. අසාර්ථක. ඒ කියන්නේ 2013 නොවැම්බර් 1 මේක අසාර්ථකයි කියලා ඉවත් කරනවා. කෝප් කමිටු වාර්තා. මෙච්චර මුදලක් වැය කළා. වැය කළා. ඊළඟට එනවා ඊළඟ රජයෙන් Google ලූන් ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘතිය නොමිලේ Google ආයතනය මගින් ලබා දෙන ව්‍යාපෘතියක් විදිහට තමයි හඳුන්වලා දුන්නේ. නමුත් මේකේ රේගුවෙන් බාන්න නිදහස් කර ගැනීම සඳහා රුපියල් 18,51,322 ආණ්ඩුවෙන් වියදම් කරලා තියෙනවා. ඊට අමතරව මේ ව්‍යාපෘතිය ප්‍රවර්ධනය සඳහා ඒ කියන්නේ මාකටිං කරන්න වියදම් කරලා තියෙනවා. මිලියන 6.4ක් ලක්ෂ 64ක් පමණ මුදලක් වියදම් කරලා තියෙනවා. දැන් මේ ව්‍යාපෘතියෙන් ලබා ගන්න තිබ්බ ප්‍රයෝජනයක් නැති තත්යකට පත් වෙලා මේක අර බැලුම් එක නේද බැලුම නේද බැලුම් කියන්නේ. එතකොට අපිට මොකද උනේ ඇත්තට ඔබට කියන්න පුළුවන් නම් අර හැමතැනම දැම්මනේ නේ සමහතුන්. නෑ ඒක වැඩේ වෙලා තියෙන දේශගුණික තත්ත්වයක් එක්කත් ගැටලුවක් ඇවිල්ලා තියෙනවා ලංකාවේ මේ බැලුම් ක්‍රියාත්මක කරන්න පුළුවන්ද බැරිද කියන එක. ඉතින් ඒක අපි කියමු හරි රිසර්ච් එකක් නිසා අපි අත්හදා බැලීමක් කරපු නිසා ඒ වැඩසටහන අසාර්ථක වුණා කියලා.
එතනින් එහාට තව මේ වගේ ව්‍යාපෘති රාශියක් අසාර්ථක වෙමින් පවතිනවා. එතකොට අපි කියනවා අපි තොරතුරු තාක්ෂණ ඉගෙන ගන්නකොට විශ්වවිද්‍යාලවල පවා අපි කියනවා ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කියලා. හරිද? ව්‍යාපෘති කළමනාකරණය. එතකොට මෙහිදී තියෙන ගැටලුව තමයි ව්‍යාපෘති කළමනාකරණය කිරීම පිළිබඳව කිසිම දැනුමක් නැතුව ආරම්භ කරපු ව්‍යාපෘති වෙනවා. ඉතින් ඊළඟට මම තව කීපයක් කියන්නම් මේකේ ඒක දැනගන්න. එතකොට ලංකා රාජ්‍ය ජාලය කියලා ව්‍යාපෘතියක් පටන් ගන්න 2016 වර්ෂයේ රුපියල් මිලියන 850.47ක මුදලක් මේ සඳහා අනුමත වෙලා තියෙනවා. ඊළඟට මේ රුපියල් මිලියන 850න් 148.33ක මුදලක් වියදම් කරා කියලා කෝප් කමිටුවේ කියලා තියෙනවා. හැබැයි මේ ව්‍යාපෘතියේ ප්‍රගතිය 17%. හරි. ඊළඟට එනවා ඊ නිපොන් නමින් ආරම්භ කළ ව්‍යාපෘතිය 2016 වර්ෂයේ. මේ මොකක් සම්බන්ධද ඊ නිපොන් කියන්නේ? ඊ නිපොන් කියන්නේ මේගොල්ලෝ අර මේ හදන්න යනවා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකේ යම් කිසි සිස්ටම් එකක්. එතකොට ඒකෙදී මේගොල්ලෝ වියදම් කරලා තියෙනවා මිලියන 32ක්. හැබැයි මේ මිලියන 32 වියදම් කරලා තියෙන්නේ ICTA ආයතනයේ වැඩ කරන සේවකයන්ගේ පඩි ගෙවන්න කියලා කෝප් කමිටුවේ අනාවරණය වෙලා තියෙනවා. මේ අපි කියන එකක් නෙමෙයි. හරි. ඊළඟට ඊ පළාත් පාලන ආයතන නමින් ව්‍යාපෘතියක් පටන් ගන්නවා 2010. හරි. මේ ව්‍යාපෘතිය අසාර්ථක වෙනවා. එක ආයතනයකට දෙනවා, පෞද්ගලික ආයතනයකට ICT එකෙන් කරගෙන යන්න. ඒක ඊට පස්සේ අසාර්ථක වෙනවා. අසාර්ථක වුණාට පස්සේ නැවත එය 2016 පටන් ගන්නවා. හරි. එතකොට මේකෙදි මහා අපි ගත්තොත් එම් පළාත් පාලන ආයතන සඳහානේ මේක මේ ක්‍රියාත්මක කරන්නේ. ඒක ලංකාවේම සියලුම පළාත් පාලන ආයතන, මහා නගර සභා, ප්‍රාදේශ සභා මේ ආයතන වලට මේක හදන්න එපා. දැන් අවුරුදු 10කට කිට්ටු වෙන්න ඇවිල්ලානේ මේක. මේ ව්‍යාපෘතිය, මේ ව්‍යාපෘතිය සඳහා වැඩ කරපු අයට ගෙවලා තියෙනවානේ. හරි. දැන් මේක හදලා තින්නේ පළාත් පාලන ආයතන 33කට. හරි. පළාත් පාලන ආයතන රටේ තියෙනවා 337ක්. හරි. එතකොට ඔබට හිතා ගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයකට තමයි මේ 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 ව්‍යාපෘති ගෙවලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතියක් ආරම්භ කරොත් එහෙම එක සිස්ටම් එකක් ඒක මොඩිෆිකේෂන් කරලා තව තැනකට දාන්න පුළුවන්. ඒක හරියට කරොත් එහෙම, සොෆ්ට්වෙයාර් එකක් කරොත් එහෙමයි. පෞද්ගලික ආයතන මේවා කරනවා. අනිත් එක මේසා විශාල මුදලක් මේ සඳහා වැය වෙන්නේත් නැහැ. හරි. අපි කෝටි 5ක උදාහරණයකදී අපි කෝටි 5ක විදිහ ව්‍යාපෘතියක් කරන්න කිව්වොත් එහෙම ඔය කියන සියලු දෙනා සතුටු කරලා අපිට ව්‍යාපෘතිය කරන්න පුළුවන් සාමාන්‍ය ලක්ෂ 75 කෝටියක් අතර ප්‍රමාණය. මේක තමයි ඇත්ත තත්ත්වය. කෝටි 5 එක. කෝටි 5 එක. හරිද? හැබැයි මෙතන වෙලා තියෙන ගැටලුව තමයි මේ සියලුම දෙනාව සතුටු කරන්න, සාද පවත්වන්න. සමහර ඒවා දාලා තියෙනවා ට්‍රාන්ස්පෝර්ට් කියලා. ඒ කියන්නේ ආයතනයක ප්‍රධානීක සාකච්ඡාවක් සඳහා ගෙනිච්ච එකට මේ ව්‍යාපෘතිය ඇතුලේ බජට් කරලා තියෙනවා. එතකොට මේ සල්ලි නිකරුණේ ගිහිල්ලා දැන් අවුරුදු ගාන. එතකොට මේ ආයතන තසාර්ථක ආයතන බවට පත් වෙලා තියෙනවා. ඊළඟට තව එකක් මම කියන්නම්. 2017 දෙසැම්බර් 31 වන විට මේකේ මිලියන 39ක් මම අර කලින් කියපු ELG ව්‍යාපෘති වියදම් කරලා තියෙනවා. හරිද? දැන් ව්‍යාපෘතිය මේ හොඳම දේ තමයි මේ ව්‍යාපෘතියට ඊට පස්සේ 2017න් පස්සේ කාර්ය සාධන වර්තාවක් නැහැ. මොකද්ද උනේ කියන්න දන්නේ නැහැ. මොන මේ මේ ELG කියන මේ ප්‍රොජෙක්ට් එකට. එතකොට කෝප් කමිටුවෙන් මේකට බැනලා තිබුණා මේ තමන්ගේ අප්‍රසාදය පළ කරලා තිබුණා. ඇයි මෙහෙම වෙන්නේ කියන එක. එතකොට එතෙන්දී මේ වෙලා තියෙන දේ තමයි මේ රටට තමයි මේ පාඩුව වෙලා තියෙන්නේ. ඒ කාගේ දේශපාලන වුමනාවද? දැන් 2010 ආරම්භ කළ ව්‍යාපෘතියක් නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජේ කාලේ ආරම්භ කරපු ව්‍යාපෘතියක්නේ. නැවත 2016 වෙනකොට යහපාලන රජයේ ඒකට නැවත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා තියෙනවානේ. හැබැයි 2017න් පස්සේ ඒ ව්‍යාපෘතියට මොකද වුනේ කියන්නේ? කවුරුත් දන්නේ නැහැ. කෝප් කමිටුවවත් දන්නේ නැහැ. එතකොට මේකේ වගකීම ගන්න ඕනේ ICTA ආයතනයේද? ICTA ආයතනයේ අනිවාර්ය වගකීම ගන්න ඕනේ. මොකද ඒ ආයතනයේ හරහානේ මේ ප්‍රොජෙක්ට් එක කරලා තියෙන්නේ. ඒක දැන් මෙතන පේන මේ දේශපාලන කතන්දරයටත් එහා ගිය
මෙතන ලොකු ගැටලුවක් තියෙන කෙනෙක් ආණ්ඩුව එකම ව්‍යාපෘති ආණ්ඩුව කාල දෙකකදී මේ වගේ කඩක් තම අහන්න හිතෙන ඔයෝට කියනකොට මේ සාර්ථක වෙච්ච ව්‍යාපෘතියක් ඇත්තෙම නැද්ද කියලා සාර්ථක වෙච්ච ව්‍යාපෘති තියෙනවා ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ලයිසන් රෙවෙනියු ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ඒ කියන්නේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නිකුත් කරලා තියෙනවා මට මගේ වාහනෙට ලයිසන් එකක් ඕනනම් මම ඒගොල්ලන්ගේ වෙබ් අඩවියට මේ ලොග් වෙලා අපිට පුළුවන් ඒ ලයිසන් එක අපේ පේමන්ට් එක ගෙවලා ඒ කියන්නේ අපි ගෙවන මුදල ගෙවලා අපේ ක්‍රෙඩිට් කාඩ් එක හරි ඩෙබිට් කාඩ් එක හරි පාවිච්චි කරලා ගෙවලා අපිට ඒක ඊමේල් එකක් මාර්ගයෙන් తాවකාලික බලපත්‍රයක් අපිට එනවා ඒක අපි print out එකක් අරගෙන අපිට අපේ වාහනේ පදවගෙන යන්න පුළුවන් අර නීත්‍යානුකූල බලපත්‍රය ඒගොල්ලෝ අපේ ලිපිණයට මේ තැපෑල ඔස්සේ එවනවා එතෙන්දිත් තියෙන ප්‍රශ්නයක් තියෙනවා ගිය වසරේ මම වාහනයක් මගේ register කරන්න ගිහිල්ලා මම මගේ මුදල ගෙවනවා ගෙවුවට පස්සේ ඒකට උනේ මොකද්ද කියන්න දන්නේ නැහැ මොකක් හරි සර්වේ එකේ හරි ඒ පාවිච්චි කරපු ප්‍රශ්නයක් ඒ මුදුකංගේ තිබිලා මගෙන් මුදල අය වුණා අය වෙලා මට දැන් අහන්න තැනක් නැහැ කාගෙන්ද අහන්නේ මේ තාක්ෂණික දෝෂයක් කාගෙන්ද අහන්නේ අහන්න තැනක් නැහැ එතන මුකුත් නම්බර් එකක් නැහැ මම මොකද්ද කරන්නේ මම රාජ්‍ය තොරතුරු කේන්දරේ විමසනවා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ විමසුවාට ඒගොල්ලෝ පස්සේ ඒගොල්ලෝ කියනවා ඔබ මුල ඉඳලා නැවත මේ ප්‍රොසීඩියර් එක කරන්න කරාට පස්සේ ආයෙ ඔබට ගෙවීමක් කරන්න සිදු වෙනවා මම හිතුවා මම දැන් කලින් ගෙවපු එක ඒක අපි සිස්ටම් එකේ චෙක් කරලා බලලා සතියකින් සති දෙකකින් විතර නැවත තිබ්බොත් රීෆන්ඩ් කරන්න හරිද එතකොට දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් අපි බුදුකාංගයක් ආයතනයකට දෙනවා නම් පළවෙනි දේ තමයි අපි මේ ආයතනයේ අවශ්‍යතාවය මොකක්ද කියලා හඳුනාගන්නේ. ඒ අවශ්‍යතාවයට අනුව ඒ අවශ්‍ය කරන ඒ මුදුකාංග සහ දුරටකාංග පරිගණක වුණනම් අපි දුරටකාංග කියලා කියන්නේ පරිගණකනේ පරිගණක ඊට අමතරව අනිත් උපකරණ ලබා ගන්න අවශ්‍ය ප්‍රමාණයට ඒක සැලසුම් කරලා පටන් ගන්න ඕනේ. Tamanට මේ ව්‍යාපෘතිය ගැන කන්ෆිඩන්ට් නැත්තම්, ෂුවර් නැත්තම් අපි ඒක අඩු වියදමක් යටතේ මුලින් පරීක්ෂණ තත්ත්වේ කරලා බලන්න ඕනේ. මේව හරි සරල ශිල්පීය ක්‍රම මේක මේ තොරතුරු තාක්ෂණයට විතරක් නෙවෙයි අනිත් ඒවා කරනකොටත් එහෙම තමයි කරන්නේ හැබැයි වැඩේ වෙලා තියෙන්නේ දැන් මේගොල්ලන්ට ඕන විශාල පරිමාණයේ ව්‍යාපෘතියක් පෙන්වන්න රටට ඒ ව්‍යාපෘතිය පෙන්නනවා ඒකට විශාල මුදලක් අලෙවිකරණයේ මාකටිං කරන්න රූපවාහිනී ආයතනවලට පුවත්පත් දැන්වීම් දාන්න ඊළඟට සමාජ ජාලවල දැන්වීම් දාන්න වියදම් කරනවා ඒ වියදම් කරලා අන්තිමට ඒක සියල්ල අසාර්ථක වුණාට පස්සේ එතනින් එහාට කවුරුත් වගකීමක් බාර ගන්නෑ දැන් අර මෙතුමා කියපු කතාවට සෝතුනේ පෙනීතුමනේ දැන් අර දැන් ඔබතුමත් කියනවා දැන් මේ රටේ සම්පත් තියෙනවා මානව සම්පතක් තියෙනවා මේ මේ තාක්ෂණය සම්බන්ධයෙන් මේ දැනුම තියෙන සා ඉගෙන ගන්න බොහොම දක්ෂව ඉන්නවා හැබැයි දැන් මෙතුමා කියන කතාවට දීර්ඝ කාලීන ප්‍රොජෙක්ට් එක ෆේල් පොඩි වියදම් නෙමෙයි නේ අපිට ඉස්කෝලම දරුවෝට ඉස්කෝලක පරිගණයක් දගන්න තිය ඉස්කෝල තියෙන වකවානුවකතර මේ වගේ මහා ධනස්කන්ධයක් මේවට යට කරන කිසි තේරුමක් නැතු. මොකද්ද මෙතන තියෙන ගැටලු? ඒ කියන්නේ මෙතන يعني අර දේශපාලන අධිකාරිය ගැටලුවට එහාගේ ගැටලුවක් තියෙනවා කියන්නේ මේ හැම කාලෙම මේක වෙන එකෙන් පේන්න තියෙන්නේ. මොකද නිරදහරින් ගැටලුවක්ද? නැත්නම් අරම දක්ෂ ඉන්නවා නම් ඇයි මෙතන මේ ව්‍යාපෘති හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? මොකක්ද මේකට තියෙන හේතුව? මෙතන පැහැදිලිවම තියෙන්නේ නිලධාරීන් සම්බන්ධ ගැටලු. දේශපාලන අධිකාරියටත් වඩා නිලධාරීන් සම්බන්ධ. මොකද ඒගොල්ලන් හඳුනාගන්නේ මොකද්ද අවුට්පුට් එක? කොයි වගේ චේනෙද මෙතනට යොදන්න ඕනේ. දැන් උදාහරණයක් ගත්තම දැන් මේ ෆීල්ඩ් එකේ ICT වලින් 14,000ක් මෙතන යුනිවර්සිටි එකකින් අවුට් වෙනවා. කියන්නේ මෙතන මේ කට්ටිය නැහැ කියනවා නෙමෙයි. ජොබ් ඔපචුනිටිස් ගත්තම මේ වෙනකොට 2019 වෙනකොට 146,089ක් ICT ෆීල්ඩ් එකේ සහ IT සහ ICT ෆීල්ඩ් එකේ ෆිල් වෙලා තියෙනවා. මොකද මෙතන මෙච්චර ඉන්න පවුල් එක සහ රජයේ ආයතන දෙක මම කියන්නේ මේ ICT ටීම් එක දුන්න මේ දර්ශකනුව මම කියන්නේ එතකොට මෙහෙම කට්ටි ඉද්දිත් මේගොල්ලන්ව හරිතන්නවද දාය නැහැ කියන එක තමයි යොමු කරලා නැහැ කියන එක ප්‍රශ්නේ තියෙන්නේ අනිත් දේ තමයි අපේ ළමයි සහ සීලම දෙනවා විශේෂයෙන් මේගොල්ලෝ එක සබ්ජෙක්ට් එකකට තමයි කොටු වෙලා ඉන්නේ විශ්වවිද්‍යාලෙන් දැනුම දෙනවා විවිධාකාර දැනුම දෙනවා මේ ෆීල්ඩ් එක සම්බන්ධව විෂයන් ගැන විවිධ විෂයන් ගැන දැන් IT කියලා ගත්තා මේක පුළුල් ශේෂ්ඨයක් මේක software පැත්ත විතරක් නෙමෙයි මේක networking තියෙනවා
සොෆ්ට්වෙයාර්ස්ලත් විවිධ වර්ගයේ සොෆ්ට්වෙයාර්ස්ලත් කියුවේ තියෙනවා. ඊට පස්සේ විවිධ වර්ගයේ අපි සොෆ්ට්වෙයාර්ස්ලට අවශ්‍ය ඩෙවලොප්මන්ට් වලට අවශ්‍ය ලැන්ග්වේජස් උගන්වනවා. නමුත් මේගොල්ලෝ යන්නේ එක කොටසකට විතරයි. එක්ක කියුවේ වෙනවා නැත්නම් සොෆ්ට්වෙයාර් ඩෙවලොපර් කෙනෙක් වෙනවා. ඊතුළු ඒ මේ අවශ්‍යතාව වලට යොමු වෙන්නේ उद्घलिक මේ ෆීල්ඩ් එකේ සාමාන්‍යයෙන් විශේෂයෙන්ම දැන් ඔබතුමාතුම වගේ මේ පෞද්ගලික ආයතන බොහෝ දේ ආයතන ඇවිල්ලා විදේශීය ප්‍රොජෙක්ට් කරන්නේ. දැන් මේ ආයතන වලට ලක්ෂ්‍ය කරන්නේ වැටුප් දෙවන්න පුළුවන්. සාමාන්‍ය ඉන්ටර්න්ෂිප් එකක් ගත්තත් බොහෝ ආයතන දෙනවා 50,000න් ඉහළ වැටුපක්. එතකොට ගවර්න්මන්ට් ආයතනයකට එහෙම දෙවන්න හැකියාවක් නැහැ. අපේ තියෙන රජයේ වැටුප් සිස්ටම් එක. ඒ සිස්ටම් එකට අනුව යන්නේ. නමුත් ඒ යනකොට අත ලොකු ගැප් එකක් තියෙන නිසා මිනිස්සු යන්නේ. එහෙම ගැටලුවක් තියෙනවා. හරි ඒකට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි කියනවා පෞද්ගලික ආයතන වල දැන් ගෙවන්නත් බෑ. ඒවා විශ්මතාවයේ තියෙන එක ගානක්. රජයේ තියෙන එක ගානක්. දැන් මෙහෙම අපි දැන්මින් දැම්මම එනවා. සමහර කට්ටිය හાર્ඩ්වෙයාර් දන්නේ, සොෆ්ට්වෙයාර් දන්නේ, මොකද දන්නේ. නෑ මං හරි ඇත්තට වැඩ කරේ. එයා ඇත්තෙන් මොනවද කරේ? රජය සල්ලි වියදම් කළා යගේ නම දාලා මම මෙහෙම දෙයක් කළා කියලා ලොකු මේකක්. දැන් අපේ ඉන්නවා ළමයි. අපිට ඒ 50,000 60,000 ගෙවන්න බැරි කට්ටිය. සර්ටිෆිකට් නම් ගොඩක් තියෙනවා හැබැයි සර්ටිෆිකට් නම් ගොඩක් තියෙනවා පරිදි. දැන් ඉස්සලා මේනේ සර්ටිෆිකට් එක. සර්ටිෆිකට් බලන්න නැහැ කිව්වම ඒ මොන දික් වෙනවා. ඉතින් මොනාල් සොෆ්ට්වෙයාර් ප්‍රශ්න කරේ වුත් දන්නේ නැහැ. එහෙම ළමයි නුත් ඉන්නවා. තමන් හැකියාව ඉගෙන ගත්ත ළමයි තියෙනවා. මේ ළමයි කොහොමද කියන්නේ ළමයි යන්න බෑ. මේ එක තමයි මම අර කිව්වේ එකක් අංශයකට තමයි මේකල කොටු වෙන්නේ. මේක පුළුවන් කියන්නේ තාවිලට මෙහෙම වුණා. අනිත් දේ තමයි මේ මේකල self learning කරන්නේ. දැන් අපි යමු දෙයක් ඉගෙන ගත්තම මේක අපි පුළුවන් විෂයක් නිසා මේක තව ටිකක් අපි ඉගෙන ගන්න. දැන් ඕන් තරම් instrument තියෙනවා. ඥාන ප්‍රතුමා තියෙනවා ඕන් තරම් tools තියෙනවා. tools තියෙනවා. webinar තියෙනවා. මොනක වැඩක් නැහැ. YouTube තියෙනවා. පොත්පත් තියෙනවා. ඉස්සරම දේ නෙමෙයි. දැන් මම ආයෙත් ඉස්සරලා කියවුවා මේ IT ක්ෂේත්‍රයේ 2019 ලොකු ලීප් එකක් තියෙනවා. හයිප් එකක් අරන් ගන්න තියෙනවා. එතකොට අපිට අන්තර්ජාලයේ සෑහෙන දේවල් හොයලා ඉගෙන ගන්න පුළුවන්. නමුත් අපි හොයන්නේ වෙන වෙන දේවල්. පහුගිය දවස්වල ප්‍රතිමාලාට මතකද නැති අපි Google එකෙන් එක පැත්තෙන් පළවෙනි වෙනක් තිබුණා. ඉතින් මේ වගේ අනවශ්‍ය දේවල් තමයි අපි හොයන්නේ. අත්‍යවශ්‍ය දේවල් අපි හොයන්නේ නැහැ. ඒක වැඩි වෙලා තියෙන දැන් ICT ආයතනේ 2015 දී ශ්‍රී ලංකා ටෙලිකොම් එකේ මහත්තයෙක් ඡන්ද ගල්ලා අහු වෙලා කොහෙද දැම්ම ප්‍රොමෝෂන් එක ICT එකේ ලොක්ක හැදේ තියෙනවා ඉතින් එහෙම කළත් බෑනේ එතකොට යහපාලනය අනුව ඒගොල්ලෝ මොකුත් කරෙත් නැහැ මේගොල්ලෝ මෙහෙමම යනවා එතකොට විනය පරීක්ෂණයක් කරන්න බෑනේ ඇයි මේ සල්ලි වේදම් කරන්නේ ඇයි මේ වය යන්නේ කොහෙද යන්නේ මේ සල්ලි කියලා මුදල්නේ ඒක මගේ වාගේ ඔක්කොගේම සල්ලි නේ ඒකක් නෑ දැන් ඔය කොච්චර කතා කරත් ලෙම් පිට යන්නේ බද්දේ ගමට යන්නේ ICT නේ තාක්ෂණේ නේ ඩේටා නේ මොකොත් නෑ මොනවද කරන්නේ අනිත් එක සභාපතිව මම දකින්න දෙයක් තමයි මේ තොරතුරු තාක්ෂණේ තියෙන ලොකුම ගැටලුවක් තමයි මේක මේ අපි දාන නිලධාරින්න සමහර අය පෞද්ගලික ආයතන පවත්වාගෙන යනවා ඒගොල්ලෝ ගොඩක් කලවට බලනවා තමන්ගේ ආයතනෙට අදාළ ව්‍යාපෘතිය ගන්න පුළුවන්ද කියලා. ඒක තමයි ඒගොල්ලන්ගේ අල්ටිමේට් ටාගට් එක. ඒගොල්ලන්ට ඒගොල්ලෝ රස්සාව දෙන්න හදනවා කමිෂන් එකකට ඒ වෙන ආයතන වලට. රට හදන තත්ත්වයක නෙමෙයි ඒගොල්ලෝ ඉන්නේ. ඒගොල්ලෝ මානසික තත්ත්වයේ තියෙන්නේ මේ ටික කෙටි කාලය තුළ අපි හම්බ කරගන්නේ කොහොමද මේ ආයතන කියන එක. මේක විශාල ගැටලුවක්. දැන් මම දැක්ක විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් දවසක් ලියලා තිබුණා මේ සමාජාල අඩවියක ඔහු විසින් නිර්මාණය කළ තියෙනවා ටිකටින් මැෂින් එකක් රේල්වේ ඩිපාර්ට්මන්ට් එකට ඒ කියන්නේ දුම්රිය මේ දෙපාර්තමේන්තුවට හැබැයි ඒක යාට දී ගන්න විදිහක් නැහැ කවුරුත් ගන්න නැහැ මම කියන්නේ එහෙම දරුවෙක් ඉන්නවා නම්
අඩුම තරම රේල්වේ ස්ටේෂන් එකකට අපේ ස්ටේෂන්ස් ගොඩක් තියෙනවානේ. ඒක රේල්වේ ස්ටේෂන් එකේ නිකන් දාලා බලන්න මේක. නෑ දැන් මෙහෙම එකක් වුණා. දොස්තර මහත්තයා කියන මහත්තයා. මේ මහත්තයා කියනවා ඔය රේල්වේ එකේ ඒ දවස්වල තිබුණා මැරෙනවා. කෝච්චි එනවා අපි දන්නේ නෑ. එහෙම. මහත්තයා කියනවා රේල්වේ ස්ටේෂන් මේක ඇත්ත කතාවක් කියන මහත්තයා මම ડોක්ටර් සරත්. වාඩි වෙන්න ඉස්සෙල්ලා කියේ මොකක්ද දෙනවනේ අපිට කීයක් දෙනවද? අපිට මේක ටීනින් ගේන්න පුළුවන්. මේ ගාන අපිට හැම වෙලාවෙම हथली स्पंद है महत दें मार अली ना वैट वाले हम कर डॉक्टर महत रही प्रेगी मिनिस्ट मारे ना सामान नहीं प्रेगी कम बोले उतन तो कभी अंतिम टाइम नहीं करना हमें तो नंबर तीन मतलब तीन गैटल देंगे तुम्हारा पहले तरफ कारण दें व्यापति संबंध सरल कारण क्रियात्मक राज දවසක් මම දැක්කා රාජ්‍ය අංශයේ කරපු වෙබ් අඩවියක ඊමේල් ලිපිනය සඳහන් කරලා තියෙනවා අපි සාමාන්‍ය උදාහරණයක් විදිහට mail@gmail.com කියන්නකෝ හරිද මේකට මේ @ සලකුණක් තියෙනවනේ මේ @ සලකුණට මොවුන් දාලා තිබේ @ කියන අකුරු දෙක හරිද එතකොට මම කල්පනා කරා කොහොමද මේගොල්ලෝ මේ වගේ අය මේ තොරතුරු තාක්ෂණයට ගෙනල්ලා මොකද්ද මේ කරන්න යන්නේ කියන්නේ आयतन प्रधान कथा करते हैं ओंट अदिटल अभी वेबसाइट टैगे वेब अडवेट आना इलाक समाज अडवेट अभी एक संबंध वेन्नो हेमन तो एक सर्कल अभी मगति अनहिटिंड बे अभी समाज अडवे वेब अडवेट लिंक आए अभी एंड फुलाो सर्कल अब एक हरियट क्रियात्मक वेब अडवे तीन समाज अड़वे तीन वेनम मे आयतन तीन प्रश्न मेक आयतने प्रधान कौद मे फेसबुक पावचकरा तमंगे आयतने ओहो वेना आयतने मे स्थान मार्ग लगे हेम फेस फेसबुक पेज एतना एक इवरा कौद करे मेटन करे किसी के दाने इतना मेतन वग कीमकने मे सद वग वीमकूतने ඒකනේ දෙන්නම දැනගන්න ඕනේ. ඒකනේ ආයතන ප්‍රධානිය දැනගන්න ඕන මේක කරන්නේ කවුද කියලා තමයි දැනගන්න ඕන. ඊට අමතරව කරන පුද්ගලයාට තියෙනවා වගකීම. මම මේ ආයතනේ වැඩ කරා. මම මේක යනකොට මේ user name password මම බාර දීලා යන්න ඕන කියලා. හැබැයි මේ ආචාර ධර්ම කියලා දෙන්න ක්‍රමවේදයක් නැහැ. හැබැයි මම එක දෙයක් ගැන සතුටු වෙනවා. පහුගිය රජයේ කාලේ 11 වසර අපසාමාන්‍ය පෙළ සිසුන්ට මේ තාක්ෂණ වේදේ පාඩම්මාලාව හඳුන්වලා දුන්නා. ඒකේ තියෙනවා මේ සමාජාල භාවිතයෙන් වෙන්න පුළුවන් වාසි සහ අවාසි. මම ඒ පොත බැලුවා. ඉතින් ඒකේ තියෙනවා සයිබර් අපරාධ වලින් බේරෙන්නේ කොහොමද කියලා. අඩුම මූලික දැනුමවත් මෙහෙම දෙනවා නම් ඒක ලොකු දෙයක්. මොකද මම දකින දෙයක් තමයි සභාපතිතුමා අපිට එනවා මේ Facebook complaints ගොඩක් කලාවට ඒගොල්ලෝ අපිට කතා කරලා කියන මේ කම්ප්ලේන් එකෙන් අපි කොහොමද අපේ අපිට විරුද්ධව ෆේක් account එකක් හදලා තියෙනවා මේකෙන් මගේ ජීවිතේට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මම මේකෙන් කොහොමද ගොඩ එන්නේ කියන එක එතකොට රටේ තියෙන තව ප්‍රශ්නයක් තමයි අපිට මේක වාර්තා කරන්න තියෙන ආයතන දෙකක් තියෙනවානේ ඒ ආයතන දෙකේ කාර්යක්ෂමතාවය සෑහෙන්න අඩුයි හැබැයි මම හෙව්වා ඇයි එහෙම වෙන්න හේතුව කියලා एक आयतने के प्रधान विधायक निलधारी तुम्हारे कथा कर पुआ अपीट पिरीस बाले हकने अपी रेस्पॉन्स टीम हकना इमर्जेंसी ना अपी शनिक अपी ये सन्ध कथा करे दें अपीट पोलिस हो रहा तुरे कपे गेदर कटा ओत्ते हेम अभी मे पोलिस एक सीधा मे नंबर डायल कल अभी कथा कल किए नी इधर पोलिस अपे गेदर टे नी हबे मैं अंतर्जाले संबंधे मगे छाया रूपे निधास करोत्ते हेम
අපිට ඒක අයින් කරගන්න සති දෙකක් තුනක් යනවා කියලා කියන්න බෑ. එහෙම නැත්නම් මාසයක් දෙකක් යනවා කියලා කියන්න බෑ. එතකොට අපිට වෙලා වෙන්න තියෙන හානිය වෙලා ඉවරනේ. දැන් ඉස්සර නම් Facebook එක සිංගප්පූරුවේ තිබ්බ දැන් ලංකාවේ තියෙනවනේ. දැන් ලංකාවට පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ Facebook එක ලංකාවට ආපු එකේදී අපේ ආයතනය රාජ්‍යාංශයට ඇවිල්ලා මේක අඳුන්වලා දුන්නා. අඳුන්වලා දීපුවා අපේ ආයතනයෙන් අපි කැමති ලංකාවේ රාජ්‍ය අංශයට උදව් කරන්න. මොකද අපේ රාජ්‍ය අංශයෙන් කරන්නේ සියලු දෙනා එක්කහු කරලා ආයතනවල කට්ටිය එක්කහු කරලා පරිගණක අංශයයි හිටියද නැද්ද කියන්න මම දන්නේ නැහැ. ඒගොල්ලන්ට කියලා තියෙන්නේ Facebook profile එකක් හදන හැටි, page එකක් හදන හැටි කියලා දීලා දෙනවා. ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඒකයි අහගෙන තියන්නේ. ඒකයි අහගෙන තියන්නේ. ඒක නෙමෙයි වෙන්න ඕනේ. අපිට අපේ රටේ country policy එකක්. ඒ කියන්නේ අපේ රටට මේ වගේ ප්‍රතිපත්තියක් තියෙනවා digital තාක්ෂණය සම්බන්ධයෙන්. ඒකට ඕගොල්ලන්ගේ ආයතනෙන් මෙන්න මේ සහයෝගය ලබා දෙන්න. ඕගොල්ලන්ට දෙන්න පුළුවන් දේවල් මොනවද? දෙන්න බැරි දේවල් මොනවද කියන එක සාකච්ඡා කරන්න ඕනේ. කන්ට්‍රි පොලිසි එකක් තියෙනවද? කන්ට්‍රි පොලිසියක් නැහැ. ඒකයි ගැටලුව. ඒකයි ගැටලුව. ඉතින් Facebook ආයතනයේ අපේ නියෝජිතයෝ ඉන්නවා. ඒ කියන්නේ අපේ රටින් ගිහිල්ලා වැඩ කරන අය ඉන්නවා. ඒගොල්ලොත් එක්ක කතා කරපුවම කියන්නේ දේශපාලන අධිකාරියත් එක්ක මේ සම්බන්ධයෙන් කතා කරොත් එහෙම ඒගොල්ලන්ට තියෙන ගැටලුව තමයි ඒගොල්ලෝ තමන්ගේ වාසිය සඳහා කතා කරන්නේ. ඒ නිසා ඒ ආයතනයේ ඉන්න නිලධාරි මහත්වරු කැමති නෑ මේක ගෙනල්ලා කතා කරන්න පුළුල් තලයක. දැන් මම ඇත්තට මට පොඩි එකක් තියෙනවා අහන්න මේ සමතුම මේ දැන් අපි පෞද්ගලික අංශෙන් කරනවා නම් ඔකේ ඔඩිට් එකක් එනවා. එතකොට ඔතන තියෙනවා ෆයර් වෝල් එකක් කියලා එකක් අදනවා. ඊට පස්සේ කියනවා පාස්වර්ඩ් එක වෙනස් කරන්න කියලා කියනවා. හැමදාම ඒකට තියාගෙන ඉන්නපම් මොකද කාට හරි කියනකොට මේක අරගෙන මේකට ඇතුල් වෙන්න පුළුවන් කියලා. ඒ වගේ දේවල් තියෙනවා. එතකොට අපි කොන්ත්‍රාත් එකක් හැටියට හරි කොන්ත්‍රාක්ට් එකක් කරනවා නම් අපි යෝගේ තියෙන ඕපන් සෝස් නම් හැමෝම දැනුවත් කරගන්න ප්‍රශ්නයක් නෑ. නැත්තම් බුද්ධිමය පනතයට තියෙන ප්‍රශ්න එනවා. දැන් මේ වගේ ප්‍රශ්න ගොඩක් දැන් ඔබතුමන්ලත් දන්නවා ඇතිනේ. දැන් එතකොට ඒ වගේම උසාවිවල සාක්ෂි දෙනකොට ඉලෙක්ට්‍රොනික එවිඩන්ස් ඒ කියන්නේ ඒවා එනවා. දැන් මේ වගේ ඒවා එක පැත්තකින් හොගක් දිනු වෙලා තියෙනවා. ඒ වගේම මේ 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 කොවිඩ් එක හන්දත් මේක දැන් විවර වෙලා තියෙනවා. ඉසලෝ කවුරුද දැනන් හිටියේ නැන්නේ මොකද්ද වෙන්නේ කියලා. දැන් මේ එතකොට දැන් මේ වෙන එකත් එක්කම දැන් මම කියන්නම්. දැන් මම ඉන්නේ වෙන පැත්තකට. මම ඉන්නේ දැන් මේ පැත්තේ පෞද්ගලික අංශය මේවා කරනවා. මේ ඔඩිට් එක කරනවා. මේ කටයුතු වෙනවා. මේ හා සමාන දේවල් දෙනවා. යූසර් ෆ්‍රෙන්ඩ්ලි කියන එකත් ආවනේ. ඒ කියන්නේ බොහොම පහසුවෙන් හසුරවන්න පුළුවන් කියන එක. හැබැයි දැන් රජයේ පැත්තෙන් වෙන ඒවා එම නම්යතාවයක් හෝ එවැනි දෙයකට කුසලතාවයක් අද වෙනකන් වෙලා නැහැ කියන. හැබැයි එක පැත්තකින් තව කුසලතාවයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් හදිසි වෙච්ච ගාව මොකද්ද කරන්නේ? WhatsApp එක නවත්තන්න පුළුවන්. පණිවිඩ දෙන එක. හරි. දැන් එතකොට තව මොන හරි එකක් එනවා නම් එන්න අර අපි ගියේ මොකද්ද? V මොකද්ද ගියේ? මොනවදක නැහැ කාලය කරා WhatsApp එක නවත්තලා දෙන්නමනේ. බ්ලොක් කරාම ගියේ. Facebook බ්ලොක් කරාම. එතකොට ඒකෙන් යනවා. නැත්නම් දැන් චීනෙත් ඔය වැඩේ වෙනවා. දැන් කතාවක් යනවා දැන් Singapore ත්ව වැඩේම කරලා මේකෙන් වෙන දේ නිදහස. අද නිදහස දවසනේ. ඉතින් මං කියන්නේ මේ මාධ්‍ය නිදහසත් එක්ක මේකත් මාධ්‍යයක් නේ. හසරන මාධ්‍යනේ. දැන් මේ හා සම්බන්ධව මොකද්ද කියන්නේ? දැන් රජයකට පුළුවන් නම් දැන් කිව්වනේ මේ country policy එකක් නැහැ කියලා. දැන් මේ වගේ WhatsApp එක නවත්තනවා කියනවා. එතකොට අපි අපිට ඕන ඒවා විතරයි තොරතුරු විතරයි මෙහෙවන්න පුළුවන්. WhatsApp එක අපි follow කරනවායි කියනවා. මේකේ කවුරු කොහොමද යන්නේ කියන එක. දුරකථන කතා බහ විතරේ රෙකෝඩ් කරන්න බැරි අනිත් හැම දෙයක්ම මේවා ගැප් කරගන්න පුළුවන්, මේවා හොයාගන්න පුළුවන් කියලා. එතකොට එතන country policy එකක් තියෙනවා කියලා ඔබතුමාන්ට තේරෙන්නේ නැද්ද? එතකොට නැත්තම් ඒක පාවිච්චි කරන්නේ රටේ දේශපාලන වාසියට විතරද කියන එක තමයි මට පොඩ්ඩක් දැනගන්න ඕන. Country policy එක එන්න ඕන ජනතාව අපහසුතාවයට පත් කරන්න නෙමෙයිනේ. ඔව්. එතකොට තාක්ෂණ කියන එක විවෘතයි. ලෝකේ විවෘතයි. ඔබට කැමති වෙන්නත් පුළුවන් රජයකට අකමැති වෙන්නත් පුළුවන්. හරි. ඒක ඔබේ අයිතිය. ප්‍රජාතන්ත්‍රවාදීනේ. ඒ කියන්නේ නිදහස. නිදහස. හරිද? අද 73 වෙනි නිදහස දවසේ අපි නිදහස ගැන කතා කරමු. හරිද? ඉතින් දැන් මේ නිදහස මෙතනින් එහෙම අඩු වෙනකොට මේ කන්ට්‍රි පරිසරයේද දේශපාලන වල්පూరు දේශපාලනේද වල්පూరు නිදහස කියලා කියන්නේ. දැන් ඒක බැරිද රජයකට මේ විදිහට හසුරවන්න? හසුරවලා මිනිස්සු පෙළගස්සලා මිනිස්සුන්ට කියන්න ඔබලා නිදහස තියෙනවා. හැබැයි ඕනවට වඩා නිදහස කරනවා නම් අහිත කරනවා නම් අපිට පුළුවන් මේක පාලනය කරන්න. දැන් ඔබ හිතන්නේ කොහොමද ඔබ? පාලනය කරන්න කලින් අධ්‍යාපනයක් ලබා දෙන්න එපැයි. දැනුවත් කරන්න එපැයි. දැන් ඉතින් මේක තියෙන ප්‍රශ්න ගැන දැන් ඇත්තටම කිව්වොත් එහෙම සමාජීය මූලධර්ම ටිකක් අඳුනලා දීලා තියෙනවානේ ওই සමාජ ජාල ආයතනවලින්. Facebook එක ගත්තොත් එහෙම ජාතිකත්වය. හරිද? ඊළඟට ආගමික අනුබැදිය, ජාතික සම්භවය, ඊළඟට ලිංගිකත්වය. කෙනෙකුගේ ලිංගිකත්වය ගැන අපිට කතා කරන්න බෑ. හරිද? ලිංගික හැසිරීම, ඊළඟට බරපතල රෝගාබාධ, මේවා ගැන අපිට කතා කරන්න බෑ. හැබැයි අපේ රටේ කී දෙනෙක් මේවා ගැන දැනුවත් වෙලා තියෙනවද?
අපේ ඒවම තමයි දාන්නේ. අපේ ඒවම තමයි දාන්නේ. සමහර වෙලාවට ඡායාරූපයක් අරගෙන කෙනෙක් මැරිලා ඉන්නවා කියන්නේ. ප්‍රියානතුරක් කළා මැරිලා ඉන්නවා. ඒතර අපි ඒ කාලේ අපි ෆොටෝ එකක් ගහලා ඕක දාන්න යන්නේ නැහනේ. අපිට තියෙනවා මාධ්‍ය සදාචාරයක් කියලා දෙයක්. අනිවාර්යයෙන්. අපේ තියෙන ethics ආචාර ධර්ම තියෙනවා. එතකොට ඒව නොදැන මේ දේවල් කරන්න ගියාම ඒ නැතිවෙච්ච පුද්ගලයාට අපි සාමාන්‍ය අවසන් ගෞරවයක් කරනවානේ. අපි මැරිච්ච විදිහටම ගිහිල්ලා මේ ගෙදර තියන්නේ නැහනේ. අපි ඌට අවසන් ගෞරවයක් දෙනවා. ඒ ඔහුගේ අයිතිය සහ අපේ ආචාරය ඌට අපි දෙන ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් මේක සමාජාලවල බිඳ වැටෙනවා කියලා කියන්නේ ලොකු ගැටලුවක්නේ. කෙනෙක් මම අවසන් කරා. මම කෙනෙක් සිය දිවි නසා ගත්තා කියන්නකෝ. එතකොට සියෙනි දිවි නසා ගත්ත ගමන් කෝච්චියට බෙල්ල තිබ්බා කියන්නකෝ. එතකොට ඇඟ වෙනමයි බෙල්ල වෙනමයි ෆොටෝ එක අරගෙන අපි දාලා මොකද්ද අපි කරන්න යන්නේ? සමහර අයගෙන් අහුවත් කියනවා සමාජයෙන් දැනුවත් කරන්න යනවා කියලා. ඒකෙන් සමහර අයගෙන් මම අහලා තියෙනවා අයියෝ මේ වගේ ෆොටෝ එකක් දැම්මයි. හැබැයි එංගලන්තේ බලන්නකෝ. එංගලන්තේ මෑත කාලින දැන් අවුරුදු 1කට විතර කලින් මේ ගොඩනැගිල්ල ගිනි ගත්තා. ඒ ගිනි ගත්ත වෙලාවේ එක බොඩි බෑග් එකක ගිය මල සිරුරක් විවෘත කළා එක පුද්ගලයෙක් ඡායාරූපයක් අරගෙන මේක සමාජ ජාල වලට මුදා හැරියා. ඔහු අත්තරංගුවට අරගෙන ඔහු සිරබාරයට යොමු කරා. හරි. ඒ කියන්නේ ඔබ කියන්නේ ශික්ෂණයක් එතන තිබිය යුතුයි කියන්නේ. ශික්ෂණ. හැබැයි දැන් හැබැයි ඒක මිනිහ කවුරුත් සමාජයේ මේ හා සම්බන්ධව උන්ට දැනුවත් තිබිය යුතුයි, ශික්ෂණයක් තිබිය යුතුයි. හැබැයි රජයක් එක ගන්නවා නම් උන්ගේ ප්‍රයෝජනෙට අරගෙන උන්ට යම් කිසි එකකින් මේ භානියක් වෙනවා කියන එක ගන්න බලක්වලනවා නම් අන්න එතන තමයි වැරද්ද කියන්නේ. ඒ කියන්නේ සමාජ මාධ්‍ය කියන්නේ මොකක්ද කියන අදහසක් සමාජයේ තියෙන්න ඕනේ. දැන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නෙමෙයිනි සමාජ මාධ්‍ය කියන්නේ. මගනේ ඊට වැඩි අපේ නිදහසක් මේක ඇතුළේ තියෙන්නේ නැහැ. මගනේ ඔබතුමා කියන සියලු දේවල් ලියාකරන පිළිගන්න ගමන්ම අපේ දේශපාලන විවේචනයක් වේවා සංස්කෘතික විවේචනයක් වේවා කිසියම් සදාචාරාත්මක මට්ටමක. අන්නේ දැනුවත්භාවය සමාජයක තියෙන්නේ මේක එහෙමත් නැහැනේ. මගනේ මොකක් හරි සමාජ මාධ්‍ය මොකක් හරි තමන්ගේ දේශපාලන අදහසට විරුද්ධ යමක් තිබ්බොත් එතන ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අර ඒ විවෘතභාවයවත් ඒ නිදහසවත් ඇත්තටම අපේ සමාජය ඇත්තෙන්නේ අපි ගැන දැනුමතුත් නෑ. අර අර ඔබතුමා කිව්වාගේ දැන් ඒ ආයතනත් සමග කතා කරන්න ගියොත් දේශපාලනික වාසියක් තුලම තමයි සංවාදෙ ගොන්නගේ. ඒ නිසා මේක නිවැරදි වෙන තත්ත්වකුත් නෑ කියන්නේ අපිට. අනිත් එක විනයක් නේ අපේ මිනිස්සුන්ට සහ මේගොල්ලෝ ආකල්ප වෙනස් කරනවා. අනිත් එක ලොකුම දේ. දැන් හුඟක් කාලට අපි මෙහෙම ගම්ඩියක් ගමුකෝ. මෙතන මම බත් එක කා. ඉතුරු වෙච්ච ඉඳුල් ටික මෙතන තියලා යනවා. සේවකයෙක් ලබ සුද්ධ කරනවා. කොච්චර ගත තව කෙනෙක් එතනද කන්න පිළිගන්න. එහෙමයි ප්‍රශ්න ටිකක් තියෙනවා. පොඩි තැන ඉන්න ලොකු තැනට දක්වා මේ ගැටලුව තියෙනවා. මේක විශ්වවිද්‍යාලවලත් තියෙනවා. ළමයා බලාපොරොත්තු වෙන ගුරුවරයා ලව්වා ඔක්කොම ඉගෙන ගන්න. මම එකයි ඉස්සර කිව්වේ තර self learning කියන එක ඇත්තෙම නැහැ ළමයින්ට දැන් කාලේ. අපි සභාපතිතුමාත් කිව්වා මේ ඉන්ටර්වියු එකට ආව. සමහර සබ්ජෙක්ට් දන්නේ අපි මේක කරන්න තිබ්බ මේ දේවල් කරන්න තිබ්බ දන්නේ. හැබැයි ඉන්න ලොකු පදිය. අන්න එතන නේද තමන් දැනගන්න ඕනේ තමන්ගේ ශික්ෂණයක් හදා ගන්න. නෑ ඒක තමයි දැන් මෙතන වැඩේ තියෙන්නේ අර පෞද්ගලික අංශයන් ක්‍රියාකාරී වෙනකොට රජයේ පැත්තෙන් රාජ්‍ය අංශ මේහා සම්බන්ධව මේ වෙනුවෙන්ම ඉදි කරලා තියෙන මේ රාජ්‍ය අංශය ස්ථාපිත කරපු ඒ රාජ්‍ය අන් මේ ඒ රාජ්‍ය අංශයන් නිසියාකාරව මේ වැඩ කටයුතු සිදු වෙන්නේ නැහැ කියන එක නේ මෙතන. දැන් පෞද්ගලික අංශයෙන් විනයක් ඇතුළේ තියෙනවානේ. අපි ඒක ඇතුළේ මේ නීති මාලාව හඳුන්වා දෙන්න. ඒකෙන් ඔබට දියොත් ඔහුට හොයයට අත්‍යව අහිමි වෙනවා. දැන් අපි වගේ සභාපතිතුමාට පුළුවන් මෙතන කවුරු හරි වැඩ කරන්නේ නැත්නම් හරියට ඒ තියෙන තුලාසි වලට අනුව එළියට දාන්න මාස තුනක පටි තියලා හරි මේ විදිහට. නමුත් රාජ්‍ය අංශය ඕක වෙන්නේ නැහැ. ජොබ් සෙක්‍රටරි එක වැඩි ඊට වඩා. ඉතින් ඒක නිසා ඕන දෙයක් කරගෙන ඉන්නවා. මම මගේ වැඩේ කරන්නේ. ලියුම මේ මෙතන ඉඳන් අර ඉස්සරහ මේසයක නියන පියන් කෙනෙක් වොන්. හැමයි පෞද්ගලික අංශය හැම ඉන්නවද පියන්ලා. පියනලා දින කොටාසයක් නැහැ නේතරම. එහෙම රතියවකුත් නැහැ. පියන්ලා කියලා. දැන් ඒක නැතිවම වෙලා ගියානේ. ඊමේල් ආවට පස්සේ. ඔව්. හැම තාම හදියන්සේ ඉන්නවා. හදියන්සේ ඉන්නවා. කනකට දෙන තොරතුරු තාක්ෂණ වගේ බොහොම සීක්‍රේන් වෙනස් වෙන තැනකත් ඒ වගේ දෙයක් නම් තාමක් තියෙන්නේ. ඒක ගැටලු සාගත තත්ත්වයක්. දැන් ඔය ප්‍රශ්නේම නිසා තමයි දැන් මුවක් රාජ්‍ය අංශේ දැන් අපේ G suite එක Google suite එක පාවිච්චි වෙන්නේ නැනේ. හඳුන්නා දෙන්නත් බැ. ඒ කට්ටියකම රහස්සක් නැති වෙනවා. දැන් ඔබලා මේක
සින්දු ලියන කට්ටියගේ මං කිවි ලියමයිවා ඔබතුමා කොහොමද කියන්නේ ඔබතුමා හත් වෙනද ලියමලිව කියලා අපිට ලියම කම්බෙලා නැහැ නියුන් දෙකක් ඒගොල්ලන්ගේ සභාපති වෙලා තියෙනවා අපි ඒකට පිළිතුරු දෙවලා කියලා ඒකට පිළිතුරක් මෙයක් දෙවලා තියෙනවා රෙජිස්ටර් පොෂුත් තියෙනවා කැබ එම කීවන්නේ නැද්ද වා ඊට පස්සේ දැන් ලිපි රෙජිස්ටර් ලියුම් ලියාපදින ලියුම් ටිකක් වෙලා යනවනේ සෙක්ෂන් සෙට් එක ඔබ ගහලා ගහලා ගත්තා නෑ අපිට පේපර් නෑ මෙන්න මේ නම්බර එකට අරගෙන යන්න ඒකත් පැය 15කට පස්සේ ගහුවේ පැයකට පස්සේ ගියා ඔහොමයි නේද දැන් ওই තියෙන හොරණ ගියාඬුව කාලේ ටයර් ෆැක්ටරි එක කැරි ඒක බෝඩ් ගහලා දිනන හොරණ පාරේ මං ඇහුවා හොරණ පාරේ සභාවෙන් කවුද මේ කොහෙද කරේ කීයක් ගියාද කියලා එහෙම දන්නේ අපි ඉතින් අර WhatsApp පින්දුර තිබිලා හරිය උත්තර නැතම් අපි දන්නේ මෙන ප්‍රාදේශ සභාව වෙන්නේ හොරණ ප්‍රාදේශ සභාව කියලා තියෙනවා प्रश्न सदाचारात्मक समाज मध्य प्रमोट कर ඔන්න අවශ්‍ය කරන පිළිතුර සමාජයෙන්ම ලැබිලා සමාජයෙන්ම තමයි ඒ හොඳට ගොඩක් ගහගත්තා ඔය කාලේ ගහගත්තා හොඳයි අපි එක්මන් විරාමයකට යන නන්තර නැවතත් සම්බන්ධ වෙමු හෙට රට යන අත සමග අසුවක ඵලදායිතාවක් තියෙනවා කියන එක අදහස් කරනවනේ 120කට රෝගේ හැදෙන්න පුළුවන් කියලා දුන්නාට පස්සේ හැදුනා ඒ පිරිසට සංකූලතා ඇති වෙන්න මරණ ඇති වෙන්න තියෙන ඉඩකට ඉතාම අවම වෙනවා මේ රෝගය කිසිම ප්‍රශ්නයක් නැතුව තියෙන යම් කිසි කාලයක් තියෙන දවස් 10ේදී එකපාරට හුස්ම ගන්න අමාරු වෙනවා නැත්නම් එකපාරට ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දෙන මාර්ගෝපදේශන අමතක කරලා අපි ක්‍රියාත්මක වුණොත් පාසල් ආරම්භ කරාම අර කිව්වා වගේ ජනවාරි වලට වඩා පෙබ්‍රවාරි අපිට පතල වෙන්න පුළුවන් සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ලිබරේ තක්සේරුවක මේ මොහොතේ සෑම පාසලම තිබෙනවා කියන විශ්වාසය ඔබ අමාත්‍යාංශයට තිබෙනවා. පෞද්ගලික දෙන අඩුපාඩු තියෙනවා සෑහෙන ප්‍රමාණයක් ඇති. නමුත් අර අපි යන ගමන් මෙව හදාගත යුතුයි. අපි මේ අවස්ථාවේ දරුවන්ට සහ ඒ පොළඟේ දෙමව්පියන්ට ධෛර්යයක් දෙන්න ඕනේ පාසල සුරක්ෂිතයි කියන තත්ත්වේ. අභිනවතත් හෙට රට යන අත සමගින් අපි සාකච්ඡා ඉදිරියට අරගෙන යමු අපි බොහෝ දේවල් කතා කරා විරාමයට පෙර අතුව කතා කළ යුතු දේවල් තවදුරටත් මේ පැහැදිලි කිරීම ටික අපිට කරගන්න ඕන මම කැමති මේ දෙවන වටේ ආරම්භයේදී ආචාර්යතුමනි මේ අධ්‍යාපනය පැත්තට ගන්නේ මේ ළමයින් සහ දෙමව්පියන්ට මේ මොහොතේ තියෙන ලොකුම ප්‍රශ්නේ සභාවපතුමනි නේද අපි දැන් අර අලුත්ෙන් මේ දේවල් සිලබස් වල මේ රාක්ෂණය කියන එක දැම්ම හැබැයි දැන් අපේ ළමයි දැන් මේ පොඩි කාලේ ඉඳන්ම දැන් ඉස්සර අපි කිව්වේ ඔය ජංගම දුරකථන ඒ වැඩිය ලං කරන්න එපා කියලා අපේ ගුරුවරු දැන් ඉතින් කරන් දෙන්නේ ඒවත් එක්කම තමයි ඉන්න වෙලා තියෙන්නේ හැබැයි අර ඩේටා ප්‍රශ්නේ ඉඳන්ම ඒ කියන්නේ මේ මේක ළමයින්ට ඔරොත්තු දෙන්නේ නැති මත්තම දක්වාම දැන් ලොකු මේක අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා දැන් තියෙන තත්ත්ව අපිට මේක නම් තියෙන එකම විකල්පේ මේ කොවිඩ් කතන්දරෙත් එක්ක අපි මීට වැඩිය දේවල් ටික මේක සකස ගන්න ඕන නේද ආචාර්යතුමනි මම කියන්නේ දෙමාපියන් මේ දරුවන්ට කොහොමද මේක ග්‍රහණය කරගන්නේ තාක්ෂණික ප්‍රශ්න ටික දේට ප්‍රශ්න ටික අනිත් පැත්තෙන් ගුරුවරුන් කොහොමද මේකට අනුගත වෙන්න ඕන අපි අත්‍තරම අපි සාකච්ඡා සභාවතුර නිතර කතා වෙච්ච කාරණා අඩුම ගානේ අපිට බැරි වෙලා තියෙනවා තාම ගුරුවරු ටිකවත් හරියට පුහුණු කරන්න මේ මේ මාර්ගගත අධ්‍යාපන ඔන්ලයින් අධ්‍යාපනයත් එක්ක මෙන්න මේව හැදෙන්න ඕන නේද මේවා නිකන් අපිට ප්‍රශ්නයක් එනවා මොකක් හරි උත්තරයක් වීසි කරනවා ඒක ඉතින් අනතාක් දුරයන් ඊළවසේ ඉස්කෝලේ පටන් ගන්න ගමන් එහෙම තමයි. එහෙම උත්තරයක් අපි ළඟ තියෙන්නේ. මීට වැඩිය මොනවද ඇත්තටම අපිට කරන්න පුළුවන්? මොකද්ද ඔබතුමාගේ අදහස? අනිවාර්යම දැන් ගුරුවරුන් මොහෝ ගුරුවරුන් ඉස්කෝල උගන්වනවා වගේ නැත්නම් විශ්වවිද්‍යාල
ගන්න විශ්වවිද්‍යාලට තව ස්කෝල ගන්නවා වගේ මේක ප්‍රැක්ටිස් ගන්නකොට තමයි කරන්නේ ගියා ජෙන්නවා මොනවා හරි දෙයක් ඉගෙනුවා නමුත් ගන්නන දේ අපි ඊට ඉස්සලා ලෑස්ති වෙලා යන්න ඕනේ සූදානම් වෙලා මොකද විෂමතාවයක් තියෙනවා නගරබද ස්කෝල සහ පිටිසර ඉස්කෝල වල මොකද මේ දැන් ඔය ඩේටා එන්නේ නැති එක ඩේටා අරගෙන දාලා මුදල් දැම්මත් ඒක එන්නේ නැහැ සිග්නල් එක නැහැ ඉතින් ඊට පස්සේ සිග්නල් එක ස්ලෝ නැත්නම් අනිත් පැත්තෙන් වෙන දේ තමයි ළමයින්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මෙයා උත්තර දුන්නාට පස්සේ උත්තර පත්‍රය අප්ලෝඩ් කරන්න යනකොට සමහරවිට හිර වෙනවා කරගන්න බැරි වෙනවා කරගන්න බැරි නාර ඒ ඉතින් කොළඹට අදාළව අනිත් පළාත් වලට එහෙම එකක් නැහැ හැබැයි එතකොට මෙතනින් ට්‍යූෂන් ගුරුවරුන් අයතාලෙස මුදල් උපයනවා කියලා කතන්දර කියනවා දෙමව්පියන්. මේගොල්ලෝ ඉතින් කියනවා නෑ මොකද මේගොල්ලෝ ක්ලාස් එකට ඉස්සර කරේ දැන් මාසෙම සල්ලික පාඩම් ගන්නවා. අර ගත්තට පස්සේ නැත්තම් මොකද ළමයි එහෙම මෙහෙන් හැලෙනවා කියලා. මොකද ඩේටා නැති ප්‍රශ්න උඩ එහෙම එන්නේ නැති හන්ද මේගොල්ලෝ මාසෙම මුදලක පාඩම් ගන්න හදනවා කියලා. එතකොට මේගොල්ලන් ටිකක් මුදලක් හොයාගෙන ඊළඟ ක්ලාස් එකට ගෙවන්න ඒ ශක්තිය දැන් නැති වෙලා කියලා. මොකද මෙහෙම ඉල්ලනහන්. හැබැයි ওই ඩේටා ප්‍රශ්නේ, සිග්නල් නැති ප්‍රශ්නේ වුන්ට මේක සම්බන්ධ දැනුමක් නැති එකයි ඒකෙන් අසන් ළමයාටත් ලොකු ප්‍රශ්නයක් වෙනවා එයාට තේරුම් ගන්න බෑ මේ විශ්ය කියන එකක් අනිත් පැත්ත ඒ අනිත් ඉස්කෝලවල මේ කිසිම දෙයක් නැහැ. හැබැයි සුපිරි පැත්තට එනවා නම් එයාට අප්ලෝඩින් ඩවුන්ලෝඩින් ඔය ප්‍රශ්නය ඇවිල්ලා. ඉතින් කොහොමද ඔකට දෙන පිළියම්? දැන් ඔකට දැනුම තියෙනවා. දැනුම තියෙනවා අපේ කට්ටියට ඕක. අපේ කට්ටිය දැනුම තියෙන්නේ ටෙලිෆෝන් එකක් වැඩ කරනවා කෝල් එකක් ගන්නද ඒ වගේ තියෙන්නේ. දැන් මේ අලුත් ක්ෂේත්‍රයේ ඉඳන් එක පාටම නේද එක පාට වෙනස් වුණානේ සුමු ගුරුවරුන්ට නේ තාක්ෂණික ලොකුවට ගනුදෙනු කරපු කට්ටිය නෙමෙයි මගෙන් ඇහුව එක දවසක් YouTube එකක් තියෙනවා U page එකක් තියෙනවා මොකද මම ඇහ බලන්නද අපිට බලන්න මං කොහොමද අපි ලයිසන්ස් එකක් ගෙවලා මෙච්චර බඩු දාගෙන කරන්නේ YouTube එක කියන්නේද ඉතින් කැමරා එකක් කරගෙන මේකෙන් ගහයි එක මේක ප්‍රෝග්‍රෑම්ස් හදලා ඔක්කොම කරලා කරන්නේ දැන් අපිට ඉඳහස එන්නකොට බලන්නද මොකද ඕක තාක්ෂණය තියෙන වෙන දේක ඉගෙන ගන්න එහෙම ඒව කරන්නේ නැත්තේ අනිවාර්යම සෞදානමක් මේ කරන්න ඕනේ එහෙනම් මේ දොඩොරුන් ලෑස්ති මේ පුහුණු කරන්න මේ සම්බන්ධ නමුත් එහෙම වීමක් එහෙම සිදුවීමක් නම් පේන නැහැ අනිත් දේ තමයි දැන් ඩේටා ගත්තමත් සිස්ටම් එකක් තියෙන නමුත් ඒක හඳුන්වා දීලා නේ හරිය ආකාරව දැන් දෙමව්පියන් දෙන ප්‍රශ්න කෙලින්ම ඇහුවොත් ඇයි ආණ්ඩුවකට බැරි අපේ ඩේටා නිකන් දෙන්නේ එහෙම පුළුවන්කමක් තියෙනවා. නෑ ඉතින් අපේ නිදහස් අධ්‍යාපනය නම් ඒක නිකන් දෙන්න ඕනේ. මොකද මේවද අපි දරුවේ නෑනේ ඔව්. එහෙනම් මගේ ඩ්‍රයිවර් උන් නෑ. අලුත් ටෙලිෆෝන් එකකුයි සිම් එකකුයි ගත්ත එක දුවට දෙන්න. ගෙදර ගියාම සිග්නල් නෑ. තමයි ජංගම නුරකට මාලාවෙන් කිව්ව අපි කල් 100 දක යා පාවිච්චි කළා කරන්න හදලා තියෙන ඒක රිටර්න් කරනවා. ඒ 1000 එක මෙම්බර්ෂිප් ෆී එක. ඒක රිටර්න් කරනවා. මම කතා කළා කිව්ව මොකද්ද මේ අවගලයි. තව මාසයක් යයි කිව්ව. තව මාස දෙකක් දැන් හතරවෙනි මාසෙ. ඩේටා නැහැ. තොර නයිට් ටයිම් ඩේටා දැන් ඒව ඉතුරු වෙනවා. ඒව මොකක් කර විදියක් නැද දෙමෝපියන් තියෙන ප්‍රශ්න, දරුවන් තියෙන ප්‍රශ්න මේක. ඇයි මීටරේ දෙයක් ඇත්තටම කරන්න බැරිද ඕගොල්ලෝ? සමහරවද තියෙන උත්තරේ. සමහර දුරකථන ආයතන හඳුන්වා දෙන විවිධ ක්‍රම. විවිධ මේ පැකේජ් එක. ඒවා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම රජයෙන් හඳුන්වා දෙන තියෙනවා. දැන් තේක පාවිච්චි කරන සමහර විශ්වවිද්‍යාල පමණයි ලර්න් කියන සිස්ටම් එකක්. ඒ හරහා අන්තර්ජාලය භාවිතා කරන පුළුවන්. ඒ අතර ඔබතුමා ටීම් කියලා එකක් අපිට. ඔව්. මේ ටීම්වා මේ අප්ලෝඩ් කරනවා. දැන් අපි එහෙම එවන්න අවස්ථාවවලදී ඒකට අවකාශය දීලා තිනා යම් කිසි කාලමක වානුව. මොකද ඩේටා ප්‍රශ්න තියෙන නිසා සහ ඩ්‍රොප් වීම තියෙන නිසා අපි කියන්නේ අද දින පැයකින් අප්ලෝඩ් කරන කියලා. අපි යම් කිසි කාල සීමාවක් දෙනවා. නමුත් මේ කාල සීමාවෙදී කරන්න වෙනනම් එහෙනම් ගැටලුවක් තියෙනවා. එහෙම නැත්නම් අපි ඒකටත් සාකච්ඡා කරලා විසඳුමක් දෙනවා ඒ ළමයින්ට. සමහර ළමයින් අපි අතරමං කරන්නේ කොහොමද? සමහර ළමයින්ට තියෙන්නේ මේ ඉන්ටර්නැෂනල් එක්සෑම්ස් වගේ එනවනේ. ඒක ජාත්‍යන්තර විභාග වලට ඔහොම වුණාම මේගොල්ලෝ මේ පැත්ත බලන්නේ නැහනේ. ඒගොල්ලෝ බලනවා මේක හරි වෙලාවට යන්න ඕනේ. ගියේ නැත්තම් ඒගොල්ලන්ගේ රටවල වෙනවනේ. ඒගොල්ලන්ගේ රටවල වෙනවනේ. ඒ ක්‍රියාවලිය ඇයි වෙන්නේ නැත්තේ කියන. එතකොට මේ අපිට මේ මේවා ප්‍රොවයිඩර්ස් ලගේ ප්‍රශ්නයක්ද, රජයේ ප්‍රශ්නයක්ද, කාගේද ඔකේ දැන්? මෙතන ප්‍රොවයිඩර්ස් ලගේ ප්‍රශ්නයකුත් තියෙනවා. රජයේ ප්‍රශ්නයකුත් තියෙනවා. රජයේ හරි මෙසඳමත් ලබා දීලා නැහැ. ප්‍රොවයිඩර්ස් ලගේ මොකද්ද තියෙන ප්‍රශ්න? ප්‍රොවයිඩර්ස් ලගේ තියෙන්නේ එයාලත් හරි පැකේජ් එකක් දෙන්න පාය. ඒ වගේම දැන් මේ මේ නයිට් සහ ඩේ ටයිම් ඩේටා කියලා බෙදාගෙන දැන් මේක විදේශ රටවල ගත්තේ එහෙම කතාවක් නෑ අත්තටම.
प्रधान मेजालिया लंका पिटर मेकिन मलेशिया अब मलेशिया मेकने कथा अब लंका कथ मन देख अखंड हेतु तीन मेक मे टेलीकॉम आयत इन दाड़कन दाने पीस पीलिगन मेक मेम नमीतो नम्मेगल तेना मे समेटो मेती टेलीकॉम के महत्म दंग निश्चित प्रश्न उत्तर නමයිනන්නේ ලොකුම දේ අධ්‍යාපනය නම් මෙතන තියෙන ලොකුම ගැටලුව නේද රැකියාටි කරනවා අධ්‍යාපන ළමයිගේ උගන්වන්නෝ ඒකට තාම ඔය උත්තර ටික අපිට හදාගන්න බැරි නෑ හරි අවාසනාවක් නේ විශ්වවිද්‍යාලවලත් අපිට ප්‍රශ්නයක් තියෙනවා තියෙන සබ්ජෙක්ට් අපිට උගන්වන්න පුළුවන් නමුත් ප්‍රැක්ටිකල් උගන්වන්න තාම බෑ මෙතන IT වලට ලොකු ගැටලුවක් නෑ නමුත් එහෙම නොවන සබ්ජෙක්ට් තියෙනවා විශේෂයෙන්ම ගත්තම මෙඩිකල් සයිඩ් එහෙම නැත්නම් ඉංජිනේරු සයිඩ් මෝටර් මෙකැනික් සයිඩ් ඒක අපිට උගන්වන්න බෑනේ නිකන් ගන්න එතකොට ඇවිල්ලා මේ මේ කැපෑලෙන් තීනන වගේ ක්‍රියාදාමයක් ඒ කියන්නේ ක්ලිනිකල් ක්ලිනිකල් සයිඩ් ප්‍රැක්ටිකල් සයිඩ් අපිට දෙන්න බෑ සූම් වලින් යම් තාත්වයක් දෙන්න පුළුවන් නමුත් මේක 100%ක් සාර්ථක නැහැ හැබැයි තියෙන පැත්තෙන් මේක සාර්ථක සහ අනිත් දේ තමයි අපිට මේ ඒලවත් සබ්ජෙක්ට් වෙනතුළු ඒ කියන අපිට දැනුමක් දෙන්න පුළුවන් ඒත් ගැටලුව තියෙන්නේ මේ තාක්ෂණය මෙදී යෑමේ විසමතාවය නිසා ලංකාව ඇතුළේ ඉස්සලත් මංගල කිවවාදී කොළඹට කිරි ගම්මට කැකිලි. ඒක දැන් දැන් එනවා ආයේ. දැන් ආපු හැමිලා තියෙන්නේ. අපි දැන් මේ හැමතැනම ටැබ් බෙදුවා, කම්පියුටර් බෙදුවා. නමුත් බේසික් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක අපි දීලා නැහැ. දැන් ඔය ටැබ් බෙදුවා, කම්පියුටර් බෙදුවා කිව්වා වගේම පෞගේ දවසක බදුල්ලේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සොරණතට ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඊළඟට වියලු ආසනේ ඔය පාසල් කීපයකින් මට කියනවා මේ පාසලට පුළුවන් නම් කම්පියුටරයක් ලබලා දෙන්න කියලා. අපි මේ කතා කරන්නේ එක දරුවෙක් ගැන. එක දරුවෙකුට තියෙන පරිගණකයක් ගැන අපි කතා කරන්නේ. නමුත් පාසලකට නෑ පරිගණකයක්. එතකොට හිතන්න අපි කොතන දින්නේ කියන එක. ඒතර විෂමතාවය නේ මෙතනින් ඇති වෙන එක අන්තිම ඊළඟ පරපුරේ. දැන් මම අද මේ එනකොට 10ට විතර. මොන නෝතන හන්දිය මිනිහ ඇදගෙන ඇట్లా පාර නැද. ඔළුව අසුවක් විතර ඇති. එහෙම කවුරුත් නැහැ. අසුවන් පොලිසියට කතා කළා, පොලිසියෙන් ඇම්බියුලන්ස්යට කතා කළා, ඔක්කොම කළා. දන්න මිනිස්සේ කයිම්සේ ඇදින්. මොන සම්මනන කියන මම 17කට කාලා නැහැ. एक मिनसे कहूला कैम दी मैं दवा सत तक कल ने अभी बाय कोई तीन कि दवा सत तक कल ඒ තත්ත්වයට ඇවිල්ලා ඉස්සර එහෙම කවුරුත් එහෙම ආන්නවත් තිබුණේ නැහැ නේද තිබ්බේ නැහැ අනිත් ප්‍රශ්නේ තමයි දැන් මම ඔය අන්තර්ජාලය ගැන කතා කරත් එහෙම දැන් පාසලකට මම ගියා අපේ බදුල් ප්‍රදේශයේම මධ්‍ය මහාවිද්‍යාලයකට ඉතින් මම ගිහිල්ලා ඒගොල්ලන්ගේ කම්පියුටර් ලැබ් එකට ගිහිල්ලා මම අහුවා දැන් කොහොමද ඉන්ටර්නෙට් එක යූස් කරන්න කියලා ඒ කියන්නේ පාවිච්චි කරන්න කියලා එතකොට කියනවා එහෙම පාවිච්චියක් නැහැ කිව්වා පළවෙනි කාරණේ. එතකොට මම අහුවා ඉන්ටර්නෙට් එකෙන් ඊමේල් කොහොමද උගන්වන්නේ කියලා. ප්‍රසන්ටේෂන් එකෙන් කිව්වා. හරිද? එතකොට මම අහුවා එතකොට ප්‍රායෝගික නෑ ඒක දෙන්න විදියක් නෑ ළමයි මොනා කරයිද දන්නේ නෑනේ. ගුරුවරුන්ට බයකුත් තියෙනවා. ඒකට ලොකුත් තියෙනවා. ඉතින් එහෙම කියලා අපි මේක වහගෙන හිටියට පස්සේ ළමයි එළියට ගියාට පස්සේ ඔවුන්ට සීමාන්තිකව උන් දන්නේ මොනා කරන්නද කියලා. දැන් මෙච්චර කල් වහගෙන හිටියා දැන් ළමයින්ට මේක නැතුව ඉගෙන ගන්න බැරි කියලා. දැන් ඒ ගැටලු නේ තියෙන්නේ. उतन तव प्रश्न मट की ऊवा एक मत सुहास नम की उतन हिट्स दह दहातर आवाहम दंग इतनी गेवन वाणी यम किसी का यूट्यूब दाला अपलोड कराम इतन दह दहातर हिट्स आवाटे यम किसी गेवी मकन ये गेवी मक रहाम ए आट पुलवा खेला ए आट आईती कि आट हितन दी मे के दान गा कुलाट मेक लिंगिक मे अर्थम इतन वेटें एक हाँ उन्ना चमत की बौद्ध धर्म तीन का टेन थौसंडे ट्वेंटी थौसंड हिट्स आवा सल मिगुल गन नरक मुखद गत्तोत्तम बलंगिन्न गवा अरे
නාට්‍ය අංගනාව ඇවිල්ලා නටනවා වගේ පොඩි සෙල්ලමක් ගිහිල්ලා අර කොම මුළු එකම යනවා කියලා. ඉතින් දැන් මම කියන්නේ මේ වගේ එකෙන් උත් මේක පාවිච්චි කරන එක අපි හරි ප්‍රවේශයෙන් පාවිච්චි කළ යුතුයි කියලා උන්වහන්සේ මාත් එක්ක කීකියා. මොකද මේක මුදල් වගේ නෙමෙයි වැඩි අනිත් පැත්තට කැපෙන්න පුළුවන් කියලා. දැන් මම හිතන්නේ එහෙම තමයි මම හිතන්නේ හුඟක් ළමයින්ට ඔය ගුරුවරුන්ට බීතික බීතියක් ඇති මෙවන්නක් වෙන්න පුළුවන් කියලා නේ. එහෙම එහෙම බීතිකාවක් තියෙද්දි දැන් අපි බැලුවොත් එහෙම සමාජජාල භාවිතය අවුරුදු 18යි 65යි අතර බැලුවොත් එහෙම 167ක් මේ මාසෙ වෙද්දි ලංකාවේ Facebook භාවිතය. හැබැයි ඒ අතරේ තව 104ක් විතර ඉන්නවා අවුරුදු 18ට අඩු. එතකොට ඔවුන් මොනවාද කරන්නේ? දැන් සාමාන්‍යයෙන් දෙමාපියෝ දෙදෙනම සේවයේ නිරත වෙනවා නම් ඔවුන් කාර්යාලයකට ගියාට පස්සේ ගෙදර දුරකථනය තියෙනවා නම් තමන්ගේ ටැබ් එක තියෙනවා නම් ඉන්ටර්නෙට් ඇක්සස් එක තියෙනවා නම් මොනවාද කරන්න බැරි? Facebook අරින්න දෙන්නේ නැනේ 16. දැන් දෙනවා. දැන් account සදලා දෙන්නේ. දැන් දෙනවා. account සදලා දෙන්නේ. කියලා බැලුවොත් එහෙම පෙන්නනවා. ඒ status අරගෙන බැලුවොත් සමහරව වැඩදී දේවල් දාන වැඩදී මේ තෝතෝ දාන. සමහර ළමයි ඉන්න අවුරුදු 12යි. නමුත් දානවා වයස අවුරුදු 16යි කියලා. මෙහෙම ගැටලු ටිකක් ලංකාවේ තුල තියෙනවා. මගෙන් දැන් ඔය සියලු ගැටලු එන්නේ කොවිඩ් වලට ඉස්සෙල්ලා තිබ්බ ගැටලුනේ. හැබැයි දැන් ඕක කොහොම නෙමෙයිනේ. අපේ දරුවා අපි ගෙදර නැහැ. අපේ දරුවාට අපි පරිගණකේ ඒ පහසුකම් දීලානේ. අත කොහොමද උදේ වරුවේ ඉස්කෝලේ වැටෙක් කරන්නේ? දැන් දෙමව්පියන්ට බොහොම සාධාරණ බයක් තියෙනවා. මේක බලක්ව ගන්න අපිට තේරෙන්නේ නැහැ. දරුවාට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක මොකක් ක්‍රියාමාර්ග ටිකක් මේ ආයතන ගන්න පෙර රාජ්‍ය ආයතන අපිට දෙමව්පියන්ට දැනුවත් කරන්න කොහොමද මේකෙන් ගැලවෙන්නේ? දැන් රාජ්‍ය ආයතන ගන්න නම් මේ රාජ්‍ය ආයතන වල තියෙන ඒ කියන්නේ අලවිකරණය කියන්නේ තමන්ගේ ආයතනය ගැන දැනුවත් කිරීම මේ පිරිසට කරන්න බෑ. ලක්ෂ 70ක් ඉන්නවා නම් 71ක් ඉන්නවා නම් මේ Facebook users-ලා බලන්නකො රාජ්‍ය ආයතන වල page වල කී දෙනෙක් ඉන්නවද කියලා. ලක්ෂ 5ක් ඉන්න page එකක් කියන්නේ ලක්ෂයක් නේ. ඒ වැඩක් නෑ නේද කියලා කිසිම තොරතුරු අප්ඩේට් වෙන්නේ නැහැ. හැබැයි බැලුවොත් එහෙම මේ මූල්‍ය වාර්තා බැලුවොත් එහෙම ප්‍රවර්ධනයේ සඳහා මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලක්ෂ 67 වියදම් කළා තියෙනවා. කාටද මේ වියදම් කළා තියෙන්නේ? මොන මොන සල්ලියක්ද මේ? දැන් ඔබ බදුල්ල කතා කරන බදුල්ල ස්ප්‍රින් වැඩි. මීදු මාම ඉන්ටර්නෙට් එක නැහැ. නැහැ. ඔක්කොම දන්නවා. දැන් ඒ ලොකු ඒවා තියෙනවා. දැන් මොන රාගලට තියෙනවා සිග්නල් අහන්න. මොකුත් යන්නේ නැහැ. මීදුම යනකම් යන්නේ නැහැ. ඉතින් කොහොමද? දැන් ඇත්තටම පාවිච්චි කරන ළමයින්ටත් කද්ද? किसीम पुट्टाट बास ආර්ථික මේ මාස ලබා ගැනීම සඳහා තමයි මේ කතාව නැති. එක එක ඩොංගල් දෙනවා. එක එක ෆ්‍රීකවෙන්සි. ඒක වැඩ කරන්නේ නැහැ. බරු සාහෙම. ලංකා දේශගුණේ ස්ටඩි කරලා නැහැ. මුකුත් නැහැ. ඔහි කරනවා නැහැ. එතනින් හයි කරන්න වෙන කම්පැනි එකේ මිනිහට සල්ලි දෙනවා. ඒ මිනිහ ආරයට සල්ලි දෙනවා. එහෙමයි වෙන්නේ. හරියට දෙයක් වෙන්නේ නැහැ. ඒක බොහොම කණගාටුවක් දෙයක්. දැන් සියලු ආණ්ඩුව මේ අතකාරේ නැත්නම් ආණ්ඩුවේ නායකයන් රාජ්‍ය නායක සියලු දෙනා මේ තොරතුරු තාක්ෂණය ගැන බොහොම ඕන කමින් සහ කැමැත්තෙන් සහ ඉහලින් කතා කරපු අවස්ථා අපි දැකලා තියෙනවා. ඩිජිටල් කරන්නේ අද දවසෙත් කතා කරා අපි දැක්ක ගරු ජනාධිපතිතුමත් මේ න්‍යාසනය කතා වෙලි පාවා. කියන්නේ නායකත්වයට ඕන කමක් තියෙනවා කියන තැන ඉඳන් අපි හිටියොත් දැන් ආණ්ඩුව කිහිපයකදීම හැබැයි මේ දේ උනේ නැහැ. දැන් ඔබතුමත් සඳහන් කරා දැන් හොඳ මානව සම්පතක් අපිට තියෙනවා. ඒ කියන්නේ නියදහරින්ගේ උඩ ප්‍රශ්නයක් තියෙන බව අපිට බැලූ බැලමට පේනවනේ. ඒ කියන්නේ ඔවුන් කැමති නැද්ද මේ තැනට නවකයන් එනවට දක්ෂයන් එනවට? ඒකද මේකට හේතුව? අනිවාර්යයෙන්ම අප්ඩේට් වෙච්ච දැනුමක් එක්ක આવුවොත් තමන්ට ඒක තර්ජනයක් කියලා ඔවුන් විශ්වාස කරනවා. ඔවුන්ගේ තනතුර වල තර්ජනයක්. එහෙම හිතන කට්ටියක් ඉන්නවා. ගක් ඉන්නවා. එහෙම හිතනවා. තමන්ගේ දැනුම අප්ඩේට් වෙන්නෙත් නැහැ. නැහැ. අප්ඩේට් වෙච්ච කෙනෙක් එනවට කැමතිත් නැහැ. එහෙම ඒ යම් කිසි ගැටලුවකට විසඳුමක් එක්ක ආපු මිනිස්සුයෙකුට ඒ වැඩි කලින්ද බෑ. වෙන ඕන තැනක කොහොම වුණත් මේ තොරතුරු තාක්ෂණත් එක්ක කොහොම වෙනව නම් ඒක ඉතින් කොහොමද? අනිත් එක දැන් නිදහස වගේ තමයි. හරි ලස්සන වචන ටිකක් ඩිජිටල් කරන්නේ වෙලා තියෙන්නේ රාජ්‍යංශේ. ඇත්තම කතන්දරේ. මේකට ගොඩ එන්න නම්
වෙන රටවල පාවිච්චි කරන ඩිජිටල් නායකත්වය කියන සංකල්පය මේ ආයතන වලට ගේන්න ඕන ඩිජිටල් නායක ඩිජිටල් නායකත්වය ඩිජිටල් ලීඩර්ෂිප් කියන එක මේකේ ඇතුලේ තියෙනවා ගොඩක් ඒ දේවල් වලට පිළිතුරු ඒ ක්‍රමවේදයන් තියෙනවා ඒ ක්‍රමවේදය දැනගෙන ඒ ක්‍රමවේදයන් අනිවාර්යයෙන් මේ රාජ්‍ය ආයතන වල ඉන්න පිරිසට මං කියන්නේ ඉහළ තනතුරු ඉඳලා පහළ තනතුරු දක්වා මේ කියලා දෙන්න ඕන මොකක් මොකක්ද ඒක ටික පැහැදිලි කරන්න දැන් ඩිජිටල් නායකත්වය කියලා ගත්තොත් එහෙම අපි ඔය කතා කරන sannivedane communication එක තියෙනවා ඊළඟට දැක්මක් තියෙනවා ඩිජිටල් නායකත්වය තුළ ඒ කියන්නේ vision එකක් තියෙනවා අපි මොකද්ද කරන්නේ අපි මේ මේ කාලරාමු තුළ අපේ ඊළඟ වැඩපිළිවෙල මොකද්ද කියන්නේ ඊළඟට උපාය මාර්ග තියෙනවා අපි මේවා සාර්ථක කරගන්නේ කොහොමද කියන එක එතනින් එහාට ගියපුවම ඩිජිටල් සාක්ෂරතාවය ඩිජිටල් ලිටරසි එක අපි කොහොමද කම්පියුටර් එකක් යූස් කරන්නේ අපි කොහොමද ටැබ් එකක් යූස් කරන්නේ අපි කොහොමද ඉන්ටර්නෙට් එක යූස් කරන්නේ මේ දේවල් කියලා දෙනවා ඊළඟට අනුවර්තිත වෙන්න ඕනේ ඒ කියන්නේ මේ පටන් ගත්ත දේක් දිගට කරගෙන යන්න ඕනේ මේක ආණ්ඩු වෙනස් වෙනකොට රටේ එක එක දේවල් වෙනස් වෙනකොට වෙනස් වෙන්න බෑ මේ ආයතනේ ක්‍රියාත්මක වෙන්න ඕනේ ආයතනේ දියුණුවක් තියෙන්න ඕනේ තරසින් දවස අලුත් ප්‍රොජෙක්ට් ගේන එක හොඳයි හැබැයි අර පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකත් යන්න ඕනේ මොනවද වෙන්නේ ඒකද යන්න ඕනේ අනිත් එක කුසලතා තියෙන කට්ටිය ස්ථානගත කරන්න ඕනේ දැන් අපි තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් රැකියා ශාස්ත්‍රය තියෙනවා ඒකේ 150ක් 100ක් අතර ප්‍රමාණයක් තියෙනවා රැකියා කියන්නේ විවිධ රැකියා එතකොට මට පුළුවන් දේ සමහර විට මෙතුමට බැරි වෙන්න පුළුවන්. මෙතුමට පුළුවන් දේ මට බැරි වෙන්න පුළුවන්. අපි සුදත් මහත්තයා ගත්තොත් එහෙම එතුමා නීතිඥ වෘත්තියේ දෙන්නේ. එතකොට එතුමාගෙන් අපිට නීතිය සම්බන්ධයෙන් පරිගණක නීතිය සම්බන්ධයෙන් එතුමාට උදව් කරන්න පුළුවන්. මේ විවිධ ශාස්ත්‍රයේ එතකොට මේ එකම ශාස්ත්‍රයක පිරිසක් ආයතනයේ නිලධාරීන් බවට පත් කිරීමද හොඳ? එහෙම නැතුව විවිධ ශාස්ත්‍රයන් ආවරණය වෙන පරිදි නිලධාරීන් පිරිසක් පත් කළා. මොවුන් අනිත් එක ස්වාධීන වෙන්න ඕන. Tamanta පුද්ගලික දේශපාලන මත තියෙන්න පුළුවන්. පක්ෂ දේශපාලන මත තියෙන්න පුළුවන්. නමුත් රටක් විදිහට අපිට තියෙන්න ඕන අපි කරන්න යන්නේ මොකද්ද? මේක දීර්ඝකාලීනව කරන්නේ කොහොමද කියන එක. ඔහුගේ පක්ෂේ මතයට අනුව ඒක වෙනස් වෙන්න බෑනේ. අනිත් එක හැම රජයක්ම එහෙම එහෙම කැඩෙනවා නะ. රජයක් එනේන රජයක් පාසා. එතකොට ඒ කියන්නේ එතන නෑනේ. එතන දියුණුවක් නෑ. අනිත් එක මේක හිතන්න වටිනා මොකද දැන් අපිට සංචාරක ශාස්ත්‍රයේ සෑහෙන්න කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක කඩා වැටලා තියෙනවා. එතකොට අපිට ආදායම් මාර්ග උපයා ගන්න පුළුවන් දෙයක් තමයි තොරතුරු තාක්ෂණය කියලා කියන්නේ. IT සෙක්ටර් එක කියලා කියන්නේ. දැන් ඉන්දියාව ඔච්චර ගියාද? අපේ මානව සම්පත. අපේ මානව සම්පත තමයි අලෙවි කරන්න පුළුවන් වෙන රටවල් වලට මේ ප්‍රොජෙස් ගන්න, මේ ව්‍යාපෘති ගන්න අපේ දක්ෂයෝ ඉන්නවා. අනිත් ප්‍රශ්නේ තමයි ඔබ ඉන්දියාව මත කරපු එකත් බොහොම හොඳයි. ඉන්දියාව ගැන ලොකුවට හිතනවා අපේ අය. අපේ නායක විශේෂයෙන් ඉන්දියාව ගැන හිතනවා ඔවුන් ළඟ ටෙක්නොලොජි එකක් තියෙනවා මෙහෙම ගැ. හැබැයි ඉන්දියාවේ හොඳම මුදුකාංග ශිල්පීන් වැඩ කරන්නේ ඇමරිකාවේ. ඔවුන් ලංකාවට එන්නේ නැහැ. හරිද? ගන්නත් බෑ. ඔවුන්ගේ ගෙන ගන්න බෑ. ඔවුන්ගෙන් පෙරිලා එන අර වැඩක් කරගන්න බැරි පිරිස තමයි එන්නේ. හැබැයි ඉන්දියානුවනුයි ලාංකිකයනුයි අතර තියෙන ප්‍රශ්නයක්. තොරතුරු තාක්ෂණයේදී මම ඔක හොඳට අධ්‍යයනය කරා. ඒගොල්ලන්ගේ ප්‍රසන්ටේෂන් ස්කිල්ස් හොඳයි. කතා කරනවා හොඳට. හොඳට ඇඳ පැලඳගෙන ඇවිල්ලා කතා කරනවා. නමුත් අපේ තොරතුරු තාක්ෂණ ශිල්පීන් එහෙම කතා කරන්නේ නැහැ. ඔවුන් වැඩ කරනවා. ඔවුන්ගේ ඩිලිවරි එක හොඳයි. ව්‍යාපෘතියක් කරොත් ඒක අවසන් කරන්න ඔවුන් දැඩි උත්සාහයක් ගන්නවා. ඊට පස්සේ සපෝට් කරනවා ඒ ව්‍යාපෘතියට. දැන් හැබැයි දියුණු රටවල විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලින් ඒගොල්ලොත් එක්ක කතා කරපුවාම ඒගොල්ලෝ අහනවා සමහර අය අපි ගැන දන්නේ නැහැ. අපේ රට ගැන. අපි එතකොට කියන්නේ අපේ ක්‍රිකට් ටීම් එක ගැන. එතකොට තමයි අපේ රටගෙන ඒගොල්ලෝගේ අදහස ඉන්නේ නැත්නම් ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ අපි ඉන්දියාවේ කොලනියක් කියලා. එතකොට අපිට ප්‍රොජෙක්ට් එකක් දෙනකොට ඒගොල්ලෝ කැමති නැහැ ඉන්ඩියන්ස්ලා කියලා දෙන්නේ නැතුව ඉන්නවා. එතකොට අපිට වෙනම උත්සාහයක් දරන්න වෙනවා අපේ රටගෙන කියන්න. එතකොට මේවයි වෙන්න ඕන අපේ නායකයන්ගේ. දැන් වියට්නාමය ගැන කතා කරන මේ පහුගිය දවසක මම දැක්කා. හැබැයි ඔබ දන්නවද වියට්නාමයේ වැඩ කරන ප්‍රධානම මුදුකාංග ඉංජිනේරු ඉන්නේ ලංකාවේ. ලංකාවේ ඇයි කියලා වැඩ කරන්නේ? ඇයි හේතුව? පරිගණක ආයතන වලින් ඇහුවොත් එහෙම ඇයි ඔබ ප්‍රොජෙක්ට් එකක් මෙහෙ ඔබේ ආයතනය පටන් ගන්නෙ නැත්තේ කියලා ඔවුන් කියනවා අපිට වැඩි පහසුකම් සපයන වියට්නාමයේ ඒ හින්දා අපි යනවා. ඒක අනිත් එක අනිත් ප්‍රශ්නයක්. හැබැයි ඒගොල්ලන්ට එච්චර ලොකු දැනුමක් නෑ අපේ අය වගේ.
ඒගොල්ල මොකද කරන්නේ එහෙ ගිහිල්ලා ව්‍යාපෘතිය පටන් අරගෙන තමන්ගේ ප්‍රොජෙක්ට් එක පටන් අරගෙන තමන්ගේ ආයතනය පටන් අරගෙන මෙහෙන් හය කරනවා අපේ පිරිස. ඒකවල බුද්ධි ගාල්ලයක් වෙනවා මෙතනදී. අපේ දැනුම තියෙන කට්ටිය බලාගෙන ඉඳලා ඉඳලා බැරිම තැන එතෙන්ද යනවා. හරි. මේක රටක් විදිහට ලොකු අපරාධයක් අපි මේ කරගන්නේ. මේක නායකයෝ දැඩිව හිතන්න ඕන දෙයක්. මේක අපිට කරන්න බෑ. අපිට කරන්න පුළුවන් කරුණු පැහැදිලි කිරීම තමයි මෙච්චර කාලයක් තිස්සේ මෙන්න මේ ප්‍රශ්න මේ රටේ වෙලා තියෙනවා. ඒකට විසඳුම් හොයන්න ඕන නායකයෝ තීරණය ගන්න ඕන නායකයෝ මේක ස්වාධීන කරන්න ඕන නායකයෝ මේ ආයතන. ඉතින් තාක්ෂණය ගත්තත් එහෙම දැන් ඔය අප්ඩේට් වෙන්නේ නැති ගත්ත හරි ප්‍රශ්නයක් තමයි. ශ්‍රී ලංකා පරිගණක අපරාධ ගැන වාර්තා කරන්න තියෙන ප්‍රධානම ආයතන දෙක CRT එක සහ ශ්‍රී ලංකා පොලිසියේ වෙබ් අඩවි මොබයිල් ෆ්‍රෙන්ඩ්ලි නෑ. Google mobile test එකට ගිහිල්ලා දාලා බලන්නකො URL එක. කෙලිම ෆේල් කියලා එන්නේ. හරිද? ඇයි තාක්ෂණ නැතිකමද? අපේ රටේ මේක තාක්ෂණ හදන්න බැරිද? නෑ. ආයතන පැත්තෙන් කතා කරලා බලුවොත් එම සමහරට ඒගොල්ලන්ට ප්‍රතිපාදන ලබා දෙන්නේ නැහැ. මං අහගෙන සයිබර් ක්‍රයිම් එකේ එක දවසක් එක්කෙනෙක් ගිහිල්ලා තමන්ගේ ස්ටේට්මන්ට් එක දීලා කට උත්තරේ දීලා එනගම කියනවා හරි පව් මට දුක හිතෙනවා මේ නිලධාරී තුමන්ලා ගැන හරි පොඩි කාමරයක ඉන්නේ පරණ කම්පියුටර් ටිකක් තියාගෙන කියලා. හරිද? ඉතින් මෙච්චර වියදමක් කරනවා නම් මේ ප්‍රොජෙක්ට්ස් වලට ඇයි ආයතන දිනු කරන්නේ? අනිත් එක මම දැකලා තියෙන එකක් තමයි සබවතුම බොහෝ දුරට දැන් අපි දන්නවනේ අපි මේ අධිකරණ වලට සහ වෙනත් තැන් වලට දෙන යම් යම් පහසුකම් රජ විසින් දීලා නඩත්තුවක් නැහැ. නඩත්තුවේ එහෙමමයි ඉතින් ඒ දාන ඒකේ එහෙමයි ඒක එතනින් ඉවරයි ඊට පස්සේ මාස 3කට පස්සේ අවිල්ල විතර එකක් කරා ඊට පස්සේ නෑ ඊට පස්සේ අපි දකිනවා කාමර හොඳට වහලා ලස්සන කරලා ඒ සීක දානවා මාස 3 කරනවා ආයි අර ජනල් දොරවල් ඔක්කොම ඇරලා මං කියන්නේ මේ ප්‍රතිපාදන සහ යම් කිසි විදිහකට ඒක කෙරෙනවා නම් ඒ ක්‍රමවේදයක් යොදවන එක තමයි මං හිතන්නේ හොඳම ඒක කියලා පිළිවෙලක් ඇති කළ යුතු කියලා කොහොමද මුදල් යට කරනවනේ මුදල් යට කරනවා නම් අර යටතල පහසුකම් ඇති කරනවා වගේ මේ යටතල පහසුකම් මේ ක්‍රමවත් ලෙස ඒක තවදුරටත් තියාගෙන ඉන්න ඕනේ සජීවී ලෙස අර කාටවත් බාර දෙන්නේ නැතුව තියලා තිබ්බොත් කවුරුත් එක වකිම ගන්නෑ. අනිත් එක අර අප්ඩේට් වෙන එකත් ලොකු ප්‍රශ්නයක් නේ. සමහර මොඩියුල්ස් ඔය අපි කියනවානේ. හැබැයි සමහර කම්පැනි සමවතුමා අර වෙනස් වෙනකොට මේ මොඩියුල් එක 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 එකතු වෙනකොට මේ විදිහට තමයි ඒගොල්ලෝ ගණන් උද්දෙන්නේ. මේක මේ මොඩියුල් එක වෙනස් වෙනකොට මෙච්චර ගන්නෑ. මේකට මෙච්චර. ඉදිරියේ ක්‍රමවත් විදිහට ඒක හදනවා. හැබැයි මේ පැත්තේ මම දන්නේ කොහොමද කියලා රජයේ පැත්තේ මේ කටයුත්ත සිදු වෙනවද කියලා. අර පොලිසිය ගැන කතා කරාම මේ වෙබ් අඩවි හිර වෙලාම තමයි. ඒක සමවතුමා දන්න දීලා වඩා. මන්ට පොලිසිය මේ වෙබ්සයිට් එකට නේ අද හුඟක් වැඩි වෙබ්සයිට් එකක් යන්න බෑ බ්ලොක් වෙන මේක මොකද සිකියුරිටි සිස්ටම් එක අප්ඩේට් කරලා නැහැ HTML අපේ තියෙන දැන් අවුරුදු 10ක කේස් එක CID එකේ කිරි දාම ගොල්ල අර ගෑනු එක්ක නะ ආහ් අන්ති මේ CID එකේ විභාග කරන එක නේ එක ඉන්නවලු ඉවරයි කේස් ලෝකෙට පෙන්වන්න හදනවා රටට පෙන්වන්න හදනවා නමුත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේකේ තියෙන ගැටලුව තමයි දැන් ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය කියලා අමාත්‍යාංශයක් ඇති කළා පෞගේ රජයේ. මේ රජයේ එනකොට ඒක නැති වෙන්න බෑනේ. දැන් යටිතල පහසුකම් ඕනේ නැහැ. මම කියන්නේ මේක ඩිජිටල් අමාත්‍යාංශය කරලා තියාගන්න. අනිත් එක මම හොඳටම බැලුවා ඒකේ සේවය කරන අයත් ඒකේ නිලධාරි මහතුරු ලේකම් මහතුරු සමහර අයගේ ක්වොලිෆිකේෂන්. ඒගොල්ලෝ ආ ඩිග්‍රියක් කරලා තියෙන්නේ. ඒගොල්ලන්ට මේ තොරතුරු සාක්ෂණිය ගැන දැනුමක් නැහැ. හරිද? ඒගොල්ලෝ මොකක්ද දන්නවද කරන්නේ? සමහර අය ඒගොල්ලෝ උපාධි ප්‍රදාන උත්සව වලට ගිහිල්ලා ඉන්නවා. ඒගොල්ලන්ගේ රැකියාව ඒක. එතකොට කොහොමද අපි රටේ ඩිජිටල් තාක්ෂණිය නම්වන්නේ? ඒ වගේ දේවල් වලින්. වැඩි හරියක් ඉන්නේ රට කොන්ෆරන්ස් වලට ගිහිල්ලා. එතකොට ඒ අන කොන්ෆරන්ස් ගන්න බැලුවත් සබවත්වා මේ රට කොච්චර දියුණු වෙන්න ඕනද? එහෙම වෙන්නේ එහෙම වෙලා නැහැනේ. දැන් Google එකේ අපේ ඔෆිස් එකක් තිබ්බ කන්ට්‍රි ඔෆිස් එකක්. අද කෝ ඔෆිස් එක වහද ඔෆිස් එක වහලා දැන් සිංගප්පූරුවෙන් තමයි මේ ඔපරේට් වෙන්නේ. හැබැයි අපේ රටේ ගොඩක් අය Google වලින් අපේ මේ දරුවෝ ඊළඟට තරුණ පිරිස් මුදල් උපයනවා මේ Google එකේ වැඩ කරලා. ඒ කියන්නේ AdSense පාවිච්චි කරලා YouTube පාවිච්චි කරලා. එතකොට ඒගොල්ලන්ට ගැටලුවක් ආවත් කතා කරන්න වෙන්නේ සිංගප්පූරුවට. ඒක කාලයක් යනවා. දැන් ඔය ප්‍රශ්නේ කාලයක් යනවා.
මන්දක ලංකා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් නම් තාම ප්‍රයිවට් සෙක්ටර් එකේ තියෙනවා නැත්නේ නමුත් ගවර්න්මන්ට් සෙක්ටර් එක බැලුවම සෑහෙන නැති තව ඔය විශ්වවිද්‍යාලවත් කරන්නේ නැද්ද ඒ වගේ ආරම්භයක් නැද්ද ආරෙන් ප්‍රධාන විශ්වවිද්‍යාල කිහිපයක කරනවා නමුත් බහුතර ඒවල වෙන්නේ විශේෂයෙන්ම ප්‍රයිවට් ඒවල ගත්තම ප්‍රයිවට් විශ්වවිද්‍යාල කිහිපයක් තියෙනවා ඒවේ කරනවා ඒවල කරන්නේ නැහැ කියලා මම මේ කියන්නේ රජය කරනවා රජයේ බොහෝ ඒවල කරනවා විශේෂයෙන් ප්‍රධාන ප්‍රධාන අපි දන්න විශ්වවිද්‍යාල අදමලින් දැන් මම ආයතන කිහිපෙකින් ඇහුවා IT sector එකේ IT ඉගෙන ගන්න ළමයින්ගෙන් කොයි වගේ කට්ටිය නම් ඔයගොල්ලෝ කැමති කියලා. ඒගොල්ලෝ කියන්නේ ගවර්න්මන්ට් එකේ ඉන්නවා කැමති කියලා. නම් කිහිපයක් ජීව ප්‍රයිවට් sector එකේ ඒගොල්ලෝ කැමති නැහැ. මං ඇහුවා ඇයි කියලා. දැන් මේගොල්ලෝ හරියට ඉගෙන ගන්න. ඉගෙනගෙන ඉන්නේ නැහැ කියලා. දැනුම නැහැ මේගොල්ලන්ට. ඩිග්‍රී සර්ටිෆිකේට් එක තියෙනවා. හැබැයි දැනුම නැහැ. මේකෝ රිසර්ච් ඩෙවලොප්මන්ට් කරන්නේ. මොකක් කය කරන්නේ ප්‍රොජෙක්ට් එක සල්ලි දීලා තව කාට හරි කරලා දෙනවා. प्रश्न उत्तर ट्रेनिंग නැත්තම් යුනිවර්සිටි වලින් එක එක ආයතනවල ලියලා මේ කට්ටිය ඉන්න හොඳට බැරි ට්‍රේනින් එකක් දීලා කරන්න කියලා. ඒක කරන්නෙත් නැහනේ. අර සාහිතවි තියෙනවා ඒක ලැමිනේට් කරලා දියා ගන්න ෆයිල් එකද? එච්චර විතර. අනේ දෙය තමයි මේ ළමයි හිතන් ඉන්නවා මේ උපාධියක් කියන්නේ වොකේෂනල් ට්‍රේනින් එකක් කියලා. ඒක සම්පූර්ණ වැරදි. මේක වොකේෂනල් ට්‍රේනින් එකක් නෙමෙයි. මේක අධ්‍යාපනය. අධ්‍යාපනය. සමාජයේ මේ ජීවත් වෙන්න උගන්වන කමයි. संबंध विविध पाठमाला नागरिक प्रवेश එතකොට තමයි අපිට ඒගොල්ලන් ගන්න පුළුවන්. ආසාවක් උනන්දුවක් ඇති වෙන්නේ එතකොට. එතකොට තමයි ආසාවක් උනන්දුවක් ඇති වෙන්නේ. ඒ සම ඒ වගේම තමයි මේ ළමයි ඉන්නව ඉගෙන ගන්න කැමති ආසාවන් තියෙන. නමුත් ඒගොල්ලන්ට මේවා උළු පැතියම උළුපා දක්වන මේ අවස්ථාවක් නැහැ. මේ තාක්ෂණික මෙවලම් මේ උපකරණ නැති නිසා. එහෙම ගැටලු ටිකක් තියෙනවා. ඒකට ඉතින් රජය අනිවාර්යයෙන්ම වැඩිහත් වෙලා තමයි කටයුතු කරන්න වෙන්නේ. डिजिटल नायकत्वे संकल्पे विशेषं अपि नायक कारकादी किंदला मे राज्य आयतन वलट इसल्ला उगन्नन्न वेनवा एहेम नैति वुनोत् मे वेडे करन्न बै मोकद अपि कोच्चर कथा करला अपि ट्राई करत् मेक उत्साह करत् अंतिमट एतेंदी नवतिनवा हेतुव तमन्ट दनेन्न नैत्तम मे करन्न यन दे तमन्ट उनन्दुवक् नैत्तम एतनिन एहाट पहल मट्टमे मे क्रियात्मक करन्न लोकु गटलु वेनवा ඒ නිසා තමයි මේ ගැටලු වැඩි වෙලා දැන් මෙතෙන්ට මේ තත්ත්වය ඇවිල්ලා තියෙන්නේ මේක තවත් උග්‍ර වෙන්න පුළුවන්
අපි මේ වෙලාවේ හරි දැක්මක් ඇතුව හරි පුද්ගලයන් හරි තැන තියන්න නැතුව මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ගියොත් මේකෙන් ලොකු පාඩුවක් වෙන්න පුළුවන් රටට අපි දවසින් දවස වයසට යන එක වෙන්නේ අන්තිමට ඊළඟ පරම්පරාවත් අපි අනාථ කරනවා මේ වැඩේ ඉතින් අපි මහා ලොකුවට අභිමානවත් ජාතියක් කියලා කතා කරනවා නම් අපිට අපේ රටේ මේ දේවලුත් වෙලා තියෙන්න ඕන විශේෂයෙන් ඒ තමන් රටේ ජනතාව විදිහටත් මේකේ ලොකු වගකීමක් තියෙනවා තමන් පත් කරන නායකයන්ට මේ පිළිබඳ අවබෝධයක් තියෙනවද කියලා බලන්න වටිනවා අන්තක තව තවත් විශ්වවිද්‍යාලවලට යන මෙයා ඉස්කෝලකට දෙන්න දැන් තියෙන ඉස්කෝල වහන්න ගන්න මේක නෙමෙයි විය යුත්තේ තියෙන ඉස්කෝල තව තවත් තනින්න ඕනේ අපි ඉස්කෝලයක් අරිනකොට තමයි පාසලක් අරිනකොට තමයි බන්ධනාගාරයක් වැසෙන්නේ අපි බන්ධනාගාර අරිනවා පාසල අරින්නේ හැබැයි විය යුත්තේ පාසල අරින් විශ්වවිද්‍යාල තව ටිකක් මේ විරුද්ධ කෙනින් දැන් අපි හැමෝම දන්නවා ඒල්වල් විභාගයට ලක්ෂ 3ක් විතර වාඩි වෙනවා එතකොට විශ්වවිද්‍යාල වලට යන්නේ ළමයි 20000ක් 40000ක් අතර ප්‍රමාණයක්. දැන් මේසෙ 40000ක් ගන්නවා කියලා පොරොන්දු ලද්දම විශ්වාස කරන්න වෙයි කියලා. ඉතින් ඒකට ඔබතුමා හිතනවා දෙකට පහසුකම් තියෙනවයි කියලා. දැන් අලුතෙන් දැන් අපේ විශ්වවිද්‍යාලය ගත්තම පහසුකම් තියෙනවා. මම හිතන්නේ අනිත් විශ්වවිද්‍යාලත් ඇති කියලා. දෙහෙත් මදිනේ. එතකොට 200000 ගන්න කොහෙද ඉන්නේ? එතනින් තමයි 20000ක් විතර තමන්ගේ අම්මලා තාත්තලා සල්ලි තියෙන නිසා ප්‍රයිවට් විශ්වවිද්‍යාලය එහෙම නැත්තම් වටයක්. ऑस्ट्रेलिया विदेश विनिमय लंका मेरे नाता